ජනතාව සත්‍ය තොරතුරු මගින් සන්නද්ධ කරන සියලුම මාධ්‍ය සහෘදයන්ටත් සුප්‍රීම් ටීවී ප්‍රමුඛ ජාතියේ ගෞරවාචාර්ය මෙසේ පිරිනමමු. කෙනෙකුට අරමුණක් තිබූ පමණින් තමන්ගේ සාර්ථකත්වයක් කරා යා නොහැකි. ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා උචිත පරිසරයක්ද තිබිය යුතුමයි. නමුත් මේ මොහොත තුල ඔබට මට අපි හැමෝටම නිර්මාණය වෙලා උදා වෙලා තියෙන්නේ එවන් උචිත පරිසරයක් නොවේ. COVID-19 නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව සියලුම ශේෂ්ත්‍රයන් මෙවන විට අවදානමකට ලක් වෙලා අවසන්. මෙම අවදානම් කාර්යයේ තත්වය තුල මෙම අවදානම නිසියාකාරයෙන් කළමනාකරණය කර ගනිමින් තමන්ගේ අරමුණ කරා යාමට සුදුසු පරිසරයක් නිර්මාණය කරගත යුත්තේ කෙසේද? මේ ප්‍රශ්නයට සමාජය තුල පැවති හිඩැස පුරවමින් ව්‍යවසායක ඔබේ ප්‍රශ්න ගැටලු අභියෝග පිළිබඳව විවෘතව කතා කරමින් ඊට ගුණාත්මක උපදේශයන් ලබා දීම සඳහා ශ්‍රී ලංකාවේ නිර්මාණය වන ප්‍රථම සහ එකම වැඩසටහනයි මේ. ව්‍යවසායක ඔබට වෙන විකල්ප නැහැ. ඇත්තේ මෙය පමණමයි. සුප්‍රීම් ටීවී නාලිකාවත් ලංකා වාණිජ මණ්ඩලයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කේන්ද්‍රයත් එකමුතුව දයට දායාද කරන දයේ ව්‍යවසායකයන්ගේ සමාජ අභිෂේකය මේ ස්වාභිමානි. අයිබෝවන් ලංකා වාණිජ මණ්ඩලයේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසාය කේන්ද්‍රය සහ සුප්‍රීම් ටීවී එකතුව දේශීය ව්‍යවසායකින් නගා සිටුවීම පිණිස ආරම්භ කරන ලද ස්වාභිමානී වැඩසටහනේ පළමුවැන්නයි මේ. අප හඳුනාගෙනමු අද පැමිණි විද්වත් මණ්ඩලය. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිනි ඉවට් ප්‍රනාන්දු මැතිනිය, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා, DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා අපි ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මෙම වැඩසටහන ප්‍රධාන විශේෂාංග 4කින් යුක්තයි. අප බලමු පළවෙනි විශේෂාංගය. Be positive. මෙහිදී අප විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ ගෝලීය ආර්ථික තත්ත්වයන් තුල මතුවන අභියෝග ශ්‍රී ලංකාවට බලපාන ආකාරයයි. රාජ්‍ය වාණිජ හා ශ්‍රී ලංකා මහ බැංකුව යනු මේ අවස්ථාවේදී විශේෂ කාර්යභාරයක් ඉටු කරන ආයතන තුනක් වශයෙන් අප දැනටමත් හඳුනාගෙන තිබෙනවා. එම නිසා COVID-19 අර්බුදය හමුවේ මෙවන් විශේෂිත වූ ආයතන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ව දිරිගන්වන්න ලබා දෙන ශක්තිය වැඩසටහන් අලුතෙන් හඳුන්වා දී ඇති නීතිමාලා පිළිබඳව සාකච්ඡා කිරීම මෙම අංගයෙන් සිදු වෙනවා. මාගේ පළමු ප්‍රශ්නය යොමු වන්නේ මහ බැංකු සහකාර අධිපතිනි විවට් ප්‍රනාන්දු මහත්මියට. COVID-19 අර්බුදය හමුවේ ආර්ථිකය ස්ථායි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව මේ වෙන විට ගෙන ඇති පියවර කුමක්ද? අයිබෝවන් සෑම දිනකටම ප්‍රථමයෙන්ම මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව කාලීන අවස්ථාවක් ලබා දීම ගැන සුප්‍රීම් ටීවීටත් චේම්බර් ඔෆ් කොමර්ස් එකට. ඔබ අහපු ප්‍රශ්නය ඇත්තටම ගොඩක් පුළුල් ප්‍රශ්නයක්. මට පැයක් විතර කතා කරන්න පුළුවන්. නමුත් දීලා තියෙන කාල සීමාව තුළ මම උත්සාහ කරන්නම් කෙටිව ඒක කරන්න. නම් ඔබ පළවෙනිම ඇහුවේ මේ සමතුලිතව පවත්වාගෙන යමින්
स्टेबिलिटी का को हम द आरक्षा कराने के ला मामे का आंसर की पे किंग कथा कराना प्रथम एम आपी मूल्य प्रतिपत्ति पहते हम बैलू थिंग पोली अनुपात लिहिल क्रीम हाँ ये वागे में विचाल्य संचित अनुपात लिहिल क्रीम तुलिंग महाबैंकुए उत्साह कला थिए ना वा मूल्य वेलंद पलटा तब पुलवान थारा मुदल निकुट करान ऐसे क्रीमिंग बैंकुए लट पहासुको का मां कहते करला थिए ना वा अवश्य नाय प्रतिपादने अंक करला महाजनता वातर आर्थिक खटेयुतु वैधिकरान अवश्य ये पेलंबी में ऐतिकरान ये वागे में एक पहासु करान ईलांगट अपि बैलु होतीं अपि गेवीम सह पियवीम पद्धतिय पैत्तेनुत මේ කාලේ වැඩ කටයුතු ටිකක් අවමව කරන්න කියලා අපිට අවසර දීලා තිබුණා වුණත් ඒ ගෙවීම් පියවීම් පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යන්න අපේ අර බිස්නස් කන්ටිනියුටි ප්ලෑන්ස් කියන එක ක්‍රියාත්මක කරලා ඔක්කොම අවශ්‍ය කරන වෙළඳ කටයුතු ඒ වගේම ආනයන අපනයන කටයුතු ඒ වගේම මුදල් ගනුදෙනු කිරීමකද අපි දන්නවා අපිට සාමාන්‍ය කටයුතු කරන්න බෑ මේ වෙලාවේ විශේෂයෙන් බැංකු කටයුතු කරනකොට එතකොට ඔන්ලයින් ක්‍රමයට කටයුතු කරන්න පොළඹවමින් අපි ඒ අවශ්‍යතාවය කටයුතු කරගෙන යනවා ඊළඟට තවත් අංශයක් තමයි අපේ විදේශ විනිමය මේ මූල්‍ය ප්‍රතිපත්තිය එතනදී විදේශ විනිමය පැත්තෙන් බැලුවොතින් අපි මේ වෙලාවේ දකිනවා ඩොලරේ වටිනාකම යම් කිසි අගයකින් ඉහළ ගිහිලා තියෙනවා නමුත් ඒකත් හැකියතාක් දුරට පාලනය කරන්න යම් යම් ප්‍රතිපාදන ඒ කියන්නේ අපි අර මේ ප්‍රාග්ධන ගනුදෙනු යම් කිසි ගනුදෙනු ප්‍රමාණයක් මේ වෙනකොට සීමා කරලා තියෙනවා ඒ වගේම රට තුලට පුළුවන් නම් අපි පුළුවන් තරම් සේවිංස් ගෙන්න ගන්න අවශ්‍ය කරන්න විශේෂ ගිණුමක් ඇති කරලා තියෙනවා ආයාචනයක් කරලා තියෙනවා අපේ රට වෙනුවෙන් උදව් කරන්න කැමති සෑමට මේකට දායක වෙන්න කියලා බැංකුව වලට කියලා තියෙනවා ඒ වෙනුවෙන් පිළිතුරු දෙන්න ඒ වෙනුවෙන් අවශ්‍ය වටා පිටාව සකස් කරලා ඒ ගැන යම් කිසි ප්‍රොමෝෂන් එකක් කරන්න කියලා එතකොට ඒ තියෙන තත්වයන් තුල බලාපොරොත්තු වෙන්නේ අවශ්‍ය ප්‍රවණතාවයන් ඇති කිරීම තුලින් පහසුකම් ඇති කිරීම තුලින් බැංකු හරහා මේ ක්‍රියාමාර්ගය ඉෂ්ට කිරීමට. එතකොට අවසාන වශයෙන් මම කැමති කියන වඩාත්ම ප්‍රධානම කාර්යය තමයි අපේ රජයෙන් මේ වෙලාවට ප්‍රකාශ කරා මේ කොරෝනා තත්ත්වයේ ඇති වෙච්ච වගසම අපේ ණයගත් අයට උදව් කිරීමේ ක්‍රමවේදයක්. පළවෙනියෙන්ම ණය ගෙවීමේ කාල ප්‍රමාදයක් ඇති කරන්න ඒ වගේම කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයන් ඇති කර ගැනීමට යම්කිසි අඩු පොලියකට ණය ලබා දෙන්න තුන්වෙනිව තවත් ඒ වගේම මේ ණයකම මේ පහසුකම් කීපයක් සැලසන්. එතකොට මම කතා කරවතින් මේ පහසුකම් ගැන ණය ප්‍රමාදය දැන් මම ටිකක් අවධාරණය කරන්න ඕනේ මේක ණය ප්‍රමාදයක් පමණයි. ණය නොගෙවා සිටීමක් නෙමෙයි. එතකොට මම එතනින් අදහස් කරන්නේ යම් කෙනෙකුට කොසේ හෝ හැකියාවක් තියෙනවා නම් මේ ණය ගෙවන්න කරුණා කරලා ඒක ගෙවන්න. මොකද ඒක ඇත්තටම ඔබ මේ වෙලාවේ කරන පහසුකම ඒ අදාළ ආයතන වලට. නමුත් දීලා තියෙනවා ණය ගෙවීම පසු කරන්න මාස 2 සිට මාස 6 දක්වා විවිධ අංශයන් ගැන බලලා වඩාම ඒ ගැන යොමු වෙන්න ඕන අයට වැඩි කාලෙකුත් සාමාන්‍යයෙන් තමුන්ගේ රැකියාවකට ගිහිල්ලා මාසිකව වැටුපක් ලැබෙන කෙනෙකුට ටික කාලයකට ඒ වගේම තමුන්ගේ රස්සාව නැති වෙලා ආදායම් මාර්ගයක් නැති වෙච්ච කෙනෙකුට තව මැදි කාලෙකට විසෙන් මේක දීලා තියෙනවා. එතකොට ඒ අවස්ථාව සුදුසු විදියට සිතා බලලා ඉල්ලීමක් කරලා තමයි ලබා ගන්න තියෙන්නේ. අපි දැනට අවසර දීලා තියෙනවා අප්‍රේල් 30 වෙනකන් සමහර විට ඒ කාලයේ ප්‍රමාදයක් තියෙනවා නම් අපි බැංකුවල අපේ විධායක නිලධාරීන් එක්ක සාකච්ඡා කරලා ඒක තව පොඩ්ඩක් ඉස්සරහට මේ ඉස්ස කරලා දෙන්න පුළුවන්. ඒ අතර බැංකු වලින් දැන් මේ වෙලාවේ ඒ කටයුතු බලලා ඒ අවශ්‍ය ඉල්ලීම් වලට අවශ්‍ය ප්‍රතිචාරයන් දක්වමින් සිටිනවා. ඊළඟ කොටස තමයි මේ 104 කාරක ප්‍රාග්ධනය. මෙතනදීත් මම කියන්න ඕනේ දැන්ටම මහ බැංකුවෙන් බිලියන 50ක් වෙන් කරලා තියෙනවා මේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයට ප්‍රතිනය ක්‍රමයක් විදිහට. ඒ කියන්නේ මහ බැංකුවෙන් දෙනවා ඒ මුදල 104ට බැංකු වලින් 1% මහ බැංකුවට ආපහු ගෙවන්න ඕනේ. එතකොට 103 පොලිය යටතේ මේක කරන්නේ. මෙතනදී එන යම්කිසි ගැටලුවක් තමයි මේක අපිට සෑම කෙනාටම දෙන්න නොහැකියාවක් තියෙනවා මේ සීමිත ප්‍රමාණයක්. එතනදීත් එතකොට අපිට යම්කිසි ප්‍රමුඛතාවයක් ගන්න වෙලා තියෙනවා. ඒ ප්‍රමුඛතාවය ගන්නකොටත් අදහස් කරනවා ශුද්‍ර මූල්‍ය සුළු හා මධ්‍යම පරිමාණය ව්‍යවසායන්ට ප්‍රමුඛත්වයක් දෙන්න. ඒකෙදිත් පුළුවන් නම් මිලියන 10 ලෝන් වලට ප්‍රථම ප්‍රමුඛතාවය දෙන්න කියලා තියෙන්නේ. අපි මේ තෝරාගෙන තියෙනවා මොනවද කරන ඉන්ඩස්ට්‍රීස් මොනවද සෙක්ටර්ස් මොනවද කියලා ඒක දෙන්න. ඊට පස්සේ මිලියන 10යි 25යි අතර දෙන්න පුළුවන් නම් ඒක දෙවනුව දීලා ඊටත් එහාට ගිය අවශ්‍යතාවයක් තියෙනවා නම් මහ බැංකුවත් එක්කත් සාකච්ඡා කරලා
පුළුවන් විදිහට ඒක අපි වෙන් කරලා දෙන්න තමයි ලෑස්ති කරලා තියෙන්නේ. නමුත් මීටත් වඩා විශාල පරිමාණයේ ආයතන වලට අපි කියලා තියෙන්නේ බැංකු වලට අපි අර මම ඉස්සෙල්ලා කිව්වා අපි ඉඩ දීලා තියෙනවා තව ණය දෙන්න. ඒ ණය අවශ්‍යතාවය අනුව ඒගොල්ලන්ට ප්‍රයෝජනෙට අරගෙන බැංකු වල තියෙන සාමාන්‍ය ණය ක්‍රමයන් එක්ක මේ වෙලාවේ ඇත්තටම බැංකුවටත් අවශ්‍යයි ගනුදෙනු කරුවත් එක්ක කටයුතු කරලා බැංකුවට අවශ්‍ය කරන ඒ ණය ආපසු ගෙවීම ඉදිරියේදී හරි අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් කියන තත්වයක් ඇති කරගන්න. ඒකට ඒ තත්ත්වයේ මත ඒ විශාල පරිමාණයේ මේ කර්මාන්ත කරුවන්ට ව්‍යාපාරිකින්ට අපි කියන්නේ ඒ විදිය සාකච්ඡාවක් ඇති කරලා අවශ්‍ය කාර්යක්‍රම වලින් ලබාය. මෙතනදී සාමාන්‍යයෙන් අදහස් කරන්නේ ඉදිරි මාස දෙක. ඒ ඉදිරි මාස දෙක කියනකොටත් මම පොඩ්ඩක් කියන්න ඕනේ මේක මේ සාමාන්‍යයෙන් අපි කියන කාර්යක ප්‍රාග්ධන අවශ්‍යතාවය නෙමෙයි. මොකද මේ වෙලාවේ අපි වෙනස් තත්ත්වයන් වල ඉන්නේ. සමහර බිස්නස් කරනවා අඩුයි. සමහර අයගේ සැලරිස් එහෙම මේ වෙනකොට ඒ කියන්නේ වේතන අඩු කරලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ව්‍යාපාරය කරන්නේ නැත්නම් අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මිලදී ගැනීම මේ වගේව නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම අවශ්‍ය දේ බලලා අත්‍යවශ්‍යම ඒ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය මාස දෙකකට මේ කාරක ප්‍රාග්ධන 104 ප්‍රතිමූල්‍ය පහසුකමින් ලබා ගන්න. ඊළඟට තුන්වෙනිව චෙක්පත් වල කාලය ටිකක් දීර්ඝ කරලා දෙන්න කියලා තියෙනවා. තමුන්ගේ ණය කාඩ්පත් වල 50 දක්වා වෙච්ච සීමාවන්ට 15 පොලියකුත් ඊට අමතරව ගියේවට සම්කිසි කාල සීමාවකුත් ඒ වගේ සහන දෙන්න කියලා තියෙනවා. ඊට අමතරව කිසිම සහනයක් මේකෙන් ප්‍රකාශ වෙලා නැතිනම් අඩු ගානේ දින 60ක ණය ගෙවීමේ කාල පමාවක් දෙන්න කියලා. මේ වගේ දේවල් අපි නිකුත් කරලා බැංකුත් එක්කත් දැන් කටයුතු කරලා බැංකු අත්‍යවශ්‍ය සේවාවන් විදියට ගොඩක් සහයෝගය දීලා තියෙනවා. ඒවා කරගෙන යන්න ඒ අපහසුයෙන් සමහර විට සේවකයන්ව ගෙන්නගෙන ඒගොල්ලන්ගේ ජංගම රතමාර්ගෙන් ඒ සේවාවන් ඇතැම් මේවා පවත්වලා. ඉතින් මං හිතන්නේ මේ ප්‍රවණතාවය දැන් එන්නෙන් අපි දකිනවා වැඩි වැඩියෙන් ඒක කෙරෙනවා. ගනුදෙනු කරුවන්ට ව්‍යාපාරිකින්ට මං ඉල්ලා සිටින්නේ එකතු වෙලා කතා බස් කරලා විශේෂයෙන් තේරුම් ගන්න මේ අවස්ථාව අපි සෑම කෙනාටම අපිට හිතන දේම ලබා ගන්න බැරි නෙවෙයි. නමුත් අවශ්‍යතාවය ගැන හිතලා විශේෂයෙන් අපි මං හිතන්නේ ප්‍රමුඛතාවය තව දෙන්න කියලා තියෙනවා මේ රැකියා උත්පාදනයයි නිෂ්පාදනයයි වැඩි අංශන්ටත් එක. ඒකට ඒකත් බලලා කතා බස් කරලා අනිවාර්යෙන් අපිට ගොඩක් කැපකිරීම් කරන්න සිදු වෙනවා. කැපකිරීම් එතකොට ප්‍රමුඛතාකරණයක් කරන්න වෙනවා. ඒක ඔබත් ඔබගේ සේවක මඩුලටත් ඒක දැනුම් දීලා සාකච්ඡා කරලා අපි මේක කරමු. තවත් මොන හරි අවශ්‍යතාවයන් තියෙනවා නම් අපි ඒ අනුව බලලා ඉදිරියටත් ඒ අවශ්‍ය පහසුකම් කරන්න සෑදී පැහැදී ඉන්නවා. ඒක තමයි මට මහ බැංකුව වෙනුවෙන් මේ වෙලාවේ කියන්න තියෙන්නේ. තව මොන හරි අවශ්‍ය පිළිතුරු තියෙනවා නම් ඉස්සරහට ප්ලේස්. ස්තුතියි ප්‍රනාන්දු මහත්මිය. ඇත්තටම වැදගත් ප්‍රවේශයකට ඔබ ඔබතුමිය පිවිසුනා මේ සාකච්ඡාවේ හොඳ ආරම්භයක් ලබා දුන්නා කියලා මං හිතනවා. ඔබතුමියගේ සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන්ම පිළිබිඹුන කරුණු ටිකක් මට අපේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට කියන්න පුළුවන්. බිස්නස් කන්ටිනියුටි ප්ලෑන් එකක් ගැන ඔබතුමිය කතා කරා. ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යාමට ඕන කරන උපදෙස් ලබා දෙන්න ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ අවස්ථාවේදී ඒ පිළිබඳව අවබෝධය කරගෙන ඒ පිළිබඳ ඇති අවශ්‍යතාවය ඉස්මතු වීම පිළිබඳව අපි සෑහෙන ප්‍රශංසා කරන්න ඕනේ ශ්‍රී ලංකා මහ බැංකුව වශයෙන්. ඒ වගේම ඩොලරේ අගය ස්ථාවර කිරීම ඉතාම වැදගත් කරුණක් මේ අවස්ථාවේ ආනයන අපනයන සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපනයන කරුවන්ට. මොකද ශ්‍රී ලංකා ලංකා වාණිජ මණ්ඩලයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය කේන්ද්‍රය තුලිනුත් විවිධාකාර අපිට ගැටලු ඉදිරිපත් වෙලා තිනවා දැනටමත් අපනයන කරුවන්ගෙන්. මං හිතන්නේ හොඳ ප්‍රවේශයක්. ඒට අමතරව ප්‍රතිමූල්‍ය පහසුකම් පැකේජය ඉතාම වැදගත් ප්‍රශ්නයක් මේ වෙලාවේ අපි සාකච්ඡා කරන්න බඳුන් වෙන. ඒ පිළිබඳවත් ඔබතුමිය සැකවින් විස්තර කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. මං හිතන්නේ මේ අවස්ථාවේ අපි මේ වැඩසටහන සමබරවම කරගෙන යන වැඩසටහනක් වෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනයක් මෙතන සිදු වෙනවා. ලංකාවේ රාජ්‍ය බැංකුවක් නියෝජනය සිදු වෙනවා. ලංකාවේ පිළිගත් වාණිජ බැංකුවක් නියෝජනය සිදු වෙනවා. ඒ පුළුල් අංශ සියල්ලම පහේ අපි මේ අවස්ථාවේදී ආවරණය වෙලා තියෙනවා. ඒ හින්දා මට ලේසි වැඩසටහන මෙහෙවන්න. ඊළඟට මම යොමු වෙන්නේ සුජීව රාජපක්ෂ මහතාට. මහජන බැංකුවේ සභාපතිතුමාට. මහජන බැංකුව කියන්නේ රාජ්‍ය බැංකුවක්. රාජ්‍ය බැංකුවක් වශයෙන් මහජන බැංකුව මේ අවස්ථාවේදී COVID-19 අර්බුදය හමුවේ කුඩා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මොනවද මේ වෙලාවේ දීලා තියෙන්නේ? මොනවද මේ වෙලාවේ ලැබලා තියෙන පහසුකම්? නැත්තම් මේ වෙලාවේ
මිනිස්සු බලාපොරොත්තු වෙන හැමදේම මහජන බැංකුව ඒ පිළිබඳව අවධානය යොමු කළේ ඒවට විසඳුම් ලබා දෙනවද මේ වෙලාවේ මම විශේෂයෙන්ම මහජන බැංකුව වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන අර අපේ මහා බැංකුවේ නියෝජ්‍ය අධිපතිනිය කීවා වගේ ඒ දීප්පු ඒ ඇත්තටම මම ඉතාම සතුටු වෙනවා රටක් හැටියට ඒ වගේම ඒ කැබිනට් එක ඊට පස්සේ එතනින් ගියාම මුදල් අමාත්‍යාංශය ඒක හරහා ලංකා මේ මහා බැංකුවට ඇවිල්ලා මහා බැංකුවෙන් වාණිජ බැංකු වලට ගොඩාක් චක්‍රලේඛ නිකුත් කරා මේ රටේ තියෙන සිටින සියලුම ව්‍යාපාරිකේ ප්‍රජාවට ඒ වගේම පෞද්ගලික අයට පුද්ගලිකව අපිට දෙන්න පුළුවන් හැම පහසුකමක්ම දෙන්න කියලා. ඒක මුලින්ම මං හිතන්නේ චක්‍රලේඛයක් ඉදිරිපත් වුනේ මාර්තු 24 වෙනිදා. ඊට පස්සේ 27 වෙනිදා ඉදිරිපත් වුණා. ඊට පස්සේ අන්තිමට මම දැකපු චක්‍රලේඛය තමයි අප්‍රේල් 20 වෙනිදා වෙනකන්. ඒ කියන්නේ මහා බැංකුව නිතරම දිනපතාම වගේ මේක සම්බන්ධව ඉතාම කාලෝචිතව බලලා අවශ්‍ය දේ ඉදිරිපත් කරා. එතකොට අපි වාණිජ බැංකුව හැටියට අපේ තියෙන වගකීම තමයි ඒ කටයුතු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන එක. ලංකාවේ තියෙන විශාලතම බැංකුවක් හැටියට මහජන බැංකුවේ සභාපතිවරයා හැටියට මම මගේ කණ්ඩායමත් එක්ක නිරන්තරයෙන්ම දිනපතාම මේ සම්බන්ධව සාකච්ඡා හා සම්මන්ත්‍රණ පවත්වනවා. විශේෂයෙන්ම ලංකාවේ හතර දිග් භාගයේම අපේ ලොකු ඒ නෙට්වර්ක් එකක් තියෙනවා. දැනට ශාඛාවන් ඔක්කොම සියල්ලම ගත්තොත් 750ක් වගේ තියෙනවා. ඒතර හැම තැනම තියෙනවා. හිතා ගන්න පුළුවන් කොච්චර විශාලයිද කියලා. ඒ අනුව ලංකාවේ ඔය ශුද්‍ර සහ කුඩා පරිමාණ ඒ ව්‍යවසායකයන් මං හිතන්නේ ලංකාවේ සිටින අයගෙන් 20%කට වගේ කිට්ටු ප්‍රමාණයක් මහජන බැංකුවත් එක්ක ගනුදෙනු කරනවා. එතකොට අපි දන්නවා මේ COVID-19 වසංගතය නිසා ඒ ක්ෂුද්‍ර අයට විතරක් නෙමෙයි මහා පරිමාණ අයටත් ඒ හැම ආකාරයකින්ම විශාල පාඩුවක් වෙලා තියෙනවා. මොකද කිසිම කෙනෙක් නොහිතපු වෙලාවක තමයි මේ වැනි දෙයක් වුනේ. ඒක අපි තේරුම් ගන්න ඕන. නමුත් අපි දන්නවා මහා පරිමාණ අයට යම් විදියකින් තමන්ගේ ව්‍යාපාරවල යම් සංචිත ප්‍රමාණයක් තිබිය හැකියි. නමුත් කුඩා හා ශුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයෝ ගත්තොත් මං හිතන්නේ එවැනි සංචිත කිසිම දෙයක් නැති වෙන්න පුළුවන්. මොකද පහුගිය කාලේ අප්‍රේල් 21 වෙනිදා ගිය අවුරුද්දේ අප්‍රේල් 21 වෙනිදා වෙච්ච පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ ආර්ථිකයේ සෑහෙන ප්‍රශ්නයකට මතුණා. විශේෂයෙන්ම ආර්ථික මර්මස්ථානවන විශේෂයෙන්ම මේ ටුවරිසම් කර්මාන්තය එතකොට හෝටල් කර්මාන්තය ඔක්කොටම පහර වැදුනා. ඒක නිසා අනිත් ආයතන වලටත් අනිත් ව්‍යාපාර වලටත් පහර වැදුනා. ඒකෙන් යම් කිසි විදියකින් හොඳට කරගෙන එන අතරේ තමයි දැන් මේ ප්‍රශ්නේ මතුවේ. එතකොට මේක තවත් ප්‍රශ්නයක් වුණා. එතකොට අර ඉවට් මැතිනිය කීවා වගේ ලංකාවේ තියෙන ගොඩක් වෙලාවට දැන් මේ පොලි අනුපාත ඉතාම ලිහිල් කළා. ඊට පස්සේ විචල්්‍ය අනුපාත වලට මං හිතන්නේ ඒව ලිහිල් කිරීම තුලින් මහා බැංකුව ආර්ථිකයට විශාල මුදල් ප්‍රමාණයක් ගලා එන එකට ඉඩ සැලැස්සුවා. ඒ විශාල මුදල් ප්‍රමාණය මං හිතන්නේ බිලියන 200ක් වගේ ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් වෙන්න පුළුවන් සම්පූර්ණ බැංකු පද්ධතියම ගත්තොත්. ඒක මං හිතන්නේ ඒ පහසුකම දුන්නේ බැංකුවලට ඒක තියාගන්න නෙමෙයි බැංකුවලින් තමන්ගේ ඉන්න ගනුදෙනු කරවන්ට ඒ සියලුම පහසුකම් ලබා දෙන්න තමයි ඒක දුන්නේ. එතකොට මෙතෙන්දි අපි වාණිජ බැංකු හැටියට විශේෂයෙන්ම රජයේ බැංකු හැටියට අපිට විශාල වගකීමක් තියෙනවා. එකක් මේ රජයේ බැංකු මම විශේෂයෙන්ම මීට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා පෞද්ගලික බැංකුවක්කත් මම අධ්‍යක්ෂකවරයෙක් හැටියට හිටියා අවුරුදු 3ක් පමණ. ඊට පස්සේ දැන් මම මේ ලංකාවේ තියෙන මේ මහජන බැංකුවේ සභාපතිවරයෙක් හැටියට මට එතකොට පැහැදිලිවම තේරෙනවා මේ ආයතනවල ක්‍රියාකාරීත්වය මොන විදිහටද සිදුවන්නේ කියලා. එතකොට පෞද්ගලික අංශය ගැන මම හිතන්නේ මගේ හිතවත් මිත්‍රයා මේ ලක්ෂ්මණ මැතුමා කතා කරයි. රාජ්‍ය බැංකුවක් හැටියට අපිට තියෙන විශාල වගකීමක් රජය පැත්තෙන් දෙන ඒ සියලුම පහසුකම් සහ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට. ඒ අතරට අපේ තියෙනවා මේ රජයේ ආයතන තියෙන විශාල සංඛ්‍යාවක් ඒ ආයතනවල පැවැත්ම
බලාගන්නත්වශ්‍යයි ඒ අතරට අපේ ගණදෙනු කරුවන්ගේ ඔය ශුද්ධ සහ සුළු පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව විශේෂයෙන්ම බලාගන්න අවශ්‍යයි දැන් මේ වෙනකොට ඔය කොවිඩ් වසංගතය නිසා දැන් මම ඉස්සෙල්ල කිව්වා වගේ මහ බැංකුවේ චක්‍රලේඛ ආව දවස සෙප්තැම්බර් 24 එදා ඉඳලා 25 වෙනිදා ඉඳලාම අපේ සියලුම නිලධාරී කොටස් මේ සම්බන්ධව ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක වුණා මොකද අපි දන්නවා මේක එකක් ව්‍යාපාරික ප්‍රජාවට මානසික ප්‍රශ්නයක් වුණා මොකද හේතුව දැන් මොනවා කරන්නද හෙට කියන එක දන්නේ නැති නිසා අනිත් එක තමයි මේ ව්‍යාපාරික ප්‍රජාවට දැන් මේක ආව නැවත ගොඩ ගන්න කොහොමද මොනවද කරන්න එක සහ රජය පැත්තෙන් කිසිම හේතුවකින් ව්‍යාපාර වසා දැනිමීමට හෝ ව්‍යාපාරවල සිටින සේවක සංඛ්‍යාව අඩු කිරීමට හෝ එහෙම නැත්නම් ඒ ව්‍යාපාරවල තියෙන තමන්ගේ ධාරිතාවය අඩු කළා කරගෙන යාමට කිසිම හේතුවකින් බලාපොරොත්තු වෙන්නේ නැහැ මම හිතන්නේ ඒක තමයි අපි මේ ශුද්ධ හෝ සුළු පරිමාණ හෝ විශාල අයට උනත් අපි දෙන්න ඕන පණිවිඩය තමයි බැංකු කරුවන් හැටියට මේ යම් ණය ප්‍රමාණයක් හෝ යම් කිසි පහසුකම් සලසලා තියෙනවා ඒ පහසුකම් කිසිම හේතුවකින් අර ඉවට් මැතිණිය කිව්වා වගේ ඒ ව්‍යාපාරවල තියෙන ධාරිතාවය අඩු කිරීමට ඒව කිසි දෙයක් කරන්න බෑ. එතකොට යම් තමන්ට අපි දැන් ශුද්ධ මූල්‍ය ඒ පහසුකම් දෙන අයටත් අපි කියන්න කැමතියි අපි බැංකු හැටියට දැනට සියලුම දේවල් ක්‍රියාත්මක කරලා තියෙනවා. මං හිතන්නේ මහජන බැංකුවේ හැටියට මුල දවස් ඉඳලම අපි මේක පුළුල් ප්‍රචාරයක් ලබා දුන්නා. ඒ පුළුල් ප්‍රචාරය ලබා දුන්නේ විශේෂයෙන්ම ටීවී ආයතන වලට ඒ වගේ වුණා. ඒතර පත්‍රවල ඇඩ්වර්ටයිස්මන්ට් දැම්මා. ඊට පස්සේ අපේ වෙබ්සයිට් වල මේකට මේවයි තියෙන පහසුකම් දැම්මා. ඊට පස්සේ මේවට කොහොමද ඉල්ලන්නේ කියන එක අපි හැම විද්‍යුත් සහ මුද්‍රිත මේ මාර්ග වලින් අපි ඉදිරිපත් කරලා තියෙනවා. මං හිතන්නේ මේ 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 පණිවිඩය හැම කෙනෙකුටම ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි තවත් විවිධ ක්‍රම මාර්ගයෙන් අපි මේක ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට දැන් අපි අර අප්‍රේල් 30 කියලා දිනයක් දීලා තියෙනවා තමන්ට ඉල්ලුම් කරන්න. ඒ තමන්ට ඉල්ලුම් කරන එක වුණත් අපි දැනගෙන ඉන්නවා මේ රටේ තියෙන ප්‍රශ්නත් එක්ක කෙනෙකුට පෞද්ගලිකවම ඇවිල්ලා ලිඛිතව ඉදිරිපත් කරන්න බෑ. ඒක නිසා අපි තවත් පහසුකම් සලසලා තියෙනවා තමන්ට තමන්ගේ ඒ ශාඛාවට ඊමේල් එකක් එවන්න පුළුවන් එහෙම නැත්නම් SMS පණිවිඩයක් එවන්න පුළුවන් එහෙම නැත්නම් WhatsApp එකක් කරන්න පුළුවන් අද කාලේ ඕන තරම් තියෙන ළඟට යන්න නැතුව කරන්න එවැනි දෙයකින් ඉස්සෙල්ල පුළුවන් Tamanට මේ අප්‍රේල් 30ට දිනට ඉස්සෙල්ලා ඒක ක්‍රියාත්මක කරන්න ඊට පසුව තමයි ඒ දිනේ නමුත් ඉවට් මැතිණිය කිව්වා වගේ බොහොම සන්තෝෂයි යම් විදියකින් මේක මේ රටේ තියෙන ප්‍රශ්නත් අනුව සමහර වෙලාවට ඒක දික් වෙන්න පුළුවන් කොහොම හරි ඒ සියලුම දේවල් අපි දැනට කරලා තියෙනවා එතකොට මට කියන්න තියෙන්නේ මේ ගනුදෙනු කරුවන්ට කරුණා කරලා තමන් තමන්ගේ ඒ දේ කරන්න තමන්ගේ තමන්ට ලබා දීපු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. හැබැයි දැන් අලුතෙන් ආපු ඒ සර්කියුලර් එක අනුව අර ඒ ඉල්ලුම් කරන ප්‍රමාණ කොටස් තුනකට බෙදලා තියෙනවා. නැවතත් මම අර මේ ඉවට් මැතිණිය කිව්වා වගේ ඒක කියන්න ඕනේ. ඒ කියන්නේ මිලියන 10 දක්වා ඊට පස්සේ 10 ඉඳලා 25 දක්වා සහ 25ට උදේ. එතකොට ඒ ක්‍රම තුනකට තමයි ඒක යන්නේ. තමන්ට අවශ්‍ය නම් අනවශ්‍ය විදියට ඉල්ලන්න එපා. තමන්ට අවශ්‍ය දේ විතරක් ඉල්ලන්න. මොකද අනවශ්‍ය විදියට ඉල්ලුවොත් එතකොට අනවශ්‍ය සාකච්ඡා සම්මන්ත්‍රණ ගොඩාක් යන්න වෙනවා. එහෙම වුණොත් ඒව එතකොට තමන්ට බැරි වුණොත් තමන්ට මේක බැංකු කරුවාට පෙන්වන්න හේතු ගන්නන්න මෙහෙමයි මම ඉල්ලපු ප්‍රමාණය හරි එහෙම නැත්නම් මම ඉල්ලලා තියෙන අනවශ්‍ය ප්‍රමාණයක් කියලා. එතකොට එතන යම්කිසි සම්බන්ධතාවයේ ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා සත්භාවයෙන් බොහොම ට්‍රාන්ස් විනිවිද භාවයක් ඇතුව ඒ කරන දේ කරන්න අනිත් එක මේ මේ මුදල් දෙන්නේ 104කට අරගෙන 10%කට වෙන බැංකුවක දාන්න තැන්පත් කරන්න නෙමෙයි. ඒකත් සමහර අයගේ හිතයක් හිතේ තියෙනවා. ඒක නිසා දැනට දැන් මගේ ආයතනයකුත් තියෙනවා. මම දැක්ක මට ආද මගේ බැංකුවෙන් මට එවල තිබුණා මම ලියුම යවුවම මට එවල තිබුණා ඒකේ ෆෝම් එකක්. ඒ ෆෝම් එකේ තියෙනවා මම දෙන්න ඕන දේවල්. මේකත් මම කියන්න ඕනේ මේ අපේ සියලුම ජනතාවට මේ ව්‍යාපාරික ප්‍රජාවට ඒ ෆෝම් එකේ තියෙනවා තමන් ඒත්තු ගන්නන්න ඕන බැංකු කරුට මෙන්න මේ මේව තමයි. හැබැයි ඒක නිකන් කිව්වට හරියන්නේ නැහැ. ඒකට යම් කිසි ඩොකියුමන්ට්ස් එක දෙන්නේ උදාහරණයකට මගේ ලයිට් බිල මෙච්චරයි කිව්වොත් මගේ ලයිට් බිලේ කොපි එකක් එතකොට මට ඒ ඩොකියුමන්ට් ඒ ලියුම් ගන්න එයාට බැංකු කරුට දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා කරුණා කළා බැංකු හැටියට විශේෂයෙන්ම රජයේ බැංකු හැටියට
අපිටත් ඒ බිලියන 50 කියන එක දැන් මේ කතාවේ තියෙන බිලියට 50 තියෙන්නේ මුළු බැංකු පද්ධතියටම ඒකත් මතක තියාගන්න. එතකොට උදාහරණ මහජන බැංකුවට ඒ බිලියන 50 යම් කිසි ප්‍රමාණයක් ඇලෝකේට් වෙනවා. එහෙම එකක් තියෙනවා. එතකොට ඒ ප්‍රමාණය තමයි අපේ ගනුදෙනු කරුවන්ට දෙන්න වෙන්නේ. නැතු අපිට විශේෂයෙන් වෙන වැඩියෙන් ප්‍රමාණයක් ගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා පුළුවන් ඉක්මනට ඉල්ලන්න. ඒ ඉල්ලලා බැංකු එක්ක සම්බන්ධයක් ඇති කරගෙන ඉක්මනටම තමන්ගේ ගණන බැංකුවත් එක්ක එකඟ වෙන්න. එකඟ වුණාට පස්සේ මං හිතන්නේ ඒක ඉතාම පහසු වෙනවා යසු. ස්තුතියි රාජපක්ෂ මහතා. අපි කෙටි විරාමයකට යමු යමු. එදිනදා ඔබේ මුළු සිරුරටම රැකවරණයක් සුදේශී කොම්බ සබන් දංග මල් කුමාරිකා ඒජ කිව්වා කුමාරිකා සමට හොඳයි කියලා ඉතින් අපේ රෙදි හොදලාම අම්මගේ අත රළු වෙනානේ නෑ පුතා අලුත් සර්ෆෙක්සල් නිසා ඒත් විඳපු කරදර ආයෙත් නැහැ කොමාලිකා මුස්වු නව සර්ෆෙක්සල් රෙදිසේදීමේදී දෑතට සුමුදු වෙන්න තදපැල්ලම් පහසුවෙන් ඉවත් කරයි තරදා අමුදුරන්ට ගාම් පිළිසදු වත් පිළිවෙත් කරාම ප්‍රාර්ථනා හිතු වෙනවලු හලෝ සුදු මං සංකේත් සුදු මං සංකේත් මොකදයන් බාරයක් වෙන්න අර සංකේත් කියන්නේ කාටද දැන් අදහස් දැක්වීමේ අවස්ථාව DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතාට ඔබතුමාට පවසන්න පුළුවන්ද කුඩා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පෞද්ගලික බැංකුවක් වශයෙන් මේ අවස්ථාවේදී මොනෑම් සහනද ලබලා දීලා තියෙන්නේ එසේම ඔවුන් දිරිමත් කිරීමට ඔබතුමාලාගේ බැංකුවේ මොන හරි ක්‍රියාමාර්ගයක් මේ අවස්ථාවේ ගෙන තිබෙනවද ඔබතුමාට අවස්ථාව බොහොම ස්තුති ලංකා වාණිජ මණ්ඩලයටත් මේ ආයතනයේ සීලුම කාර්ය මණ්ඩලයටත් DFCC බැංකුව වෙනුවෙන් මට ආරාධනා කිරීම පිළිබඳවත් ඒ වගේම වාණිජ බැංකුව නියෝජනය කරමින් පෞද්ගලික වාණිජ බැංකුව නියෝජනය කරමින් අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම ගැන ඔබගේ ප්‍රශ්නය කුඩා සහ මධ්‍යම ව්‍යාපාර කරුවන්ට මෙම COVID-19 වසංගතය සමග ඇති වෙලා තියෙන ව්‍යාපාරික තත්ත්වය ඔවුන් මුදවා ගැනීම සඳහා බැංකුව හැටියට වාණිජ බැංකුව පෞද්ගලික වාණිජ බැංකුව මොනව යම් කටයුතු සිද්ධ කරනවාද කියලා මට පෙර කතා කරපු අපේ ඉවෙට් ෆෙනැන්ඩෝ මැතිනියත් සුජීව රාජපක්ෂ මහතාත් පැහැදිලි කරා අපිට ලැබිච්ච මහ බැංකු නියෝග යටතේ මාර්තු මාසේ 27 වෙනිදාත් ඊට පසුව ලැබිච්ච චක්‍රලේඛන අනුවත් නොයෙකුත් වර්ගයේ පහසුකම් උන්ට අපි ලබා දෙනවා අපි මෙතෙන්දී ඉතාමත්ම අපි සාකච්ඡා කරන්නේ සුළුසා මධ්‍යම ව්‍යාපාරික මහතුන් සහ මහත්මියන් වෙනුවෙන් නිසා මම ඉතා මෙහිදී සඳහන් කළ යුතුයි එම චක්‍රලේඛන අනුව ඉතා කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට මුලින්ම ඔවුන්ගේ ගෙවීම් මේ මාර්තු මාසේ 25 වෙනිදා ඉඳන් මැයි මාසේ 30 වෙනිදා දක්වා ගෙවන්න තියෙන ගෙවීම් සඳහා සාහන කාලයක් මහා බැංකුව නියෝග මත සියලුම වාණිජ බැංකු ලබා දීලා තියෙනවා එතකොට ඊට අමතරව ඒ ව්‍යාපාරිකයන්ට එවගේම තෝරාගත් කණ්ඩායම් වලට ඔවුන්ගේ ණය ගෙවීමේ සහන කාලය සැප්තැම්බර් මාසේ 30 වෙනිදා වෙනකම් මාස 6ක කාලයක් ලබා ගැනීමේ අවස්ථාව මහ බැංකුව සහ වාණිජ බැංකු මගින් සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයන්ට අපි ලබා දීලා තියෙනවා ඊට අමතරව මෙම චක්‍රලේඛනයේ දකින්න තියෙන විශේෂත්වයක් තමයි
පෞද්ගලික පුද්ගලික නම් වලට ලබාගෙන තියෙන ඒ වගේම ගමන් පහසුකම් සඳහා යොදවාගත් ව්‍යාපාරිකයන්ට ඒ වගේම කියන්නේ පාසල් ලමුන් ප්‍රවාහනය කිරීම ඒ වගේම අනිකුත් පොදු ප්‍රවාහන පහසුකම් සඳහා යොදාගත් අයටත් ඔවුන්ගේ කල්බදු කෙවීම් පහසුකම් සඳහා මාස 6ක සහන කාල සීමාවකුත් මේ ක්‍රමයටදී ලබා දෙනවා. ඒ වගේම අපි දන්නවා සුළුසා මධ්‍යම ව්‍යාපාර කරන මහත්තුරුන් සහ නොනා මහත්තුරුන් ගොඩක් අය උගස් සඳහා බැංකුව සඳහා යොමු වෙනවා. ඔවුන්ගේ උගස් කරලා ලබාගෙන තියෙන ණය මුදල් ගෙවීමටත් සැප්තැම්බර් මාසේ 30 වෙනිදා වෙනකන් සහන කාලයවල් ලබා දීලා තිනවා. ඉතින් මෙවැනි ක්‍රියාමාර්ග කීපයක් දැනටමත් බැංකු මගින් සියලුම වාණිජ බැංකු සැප්තැම්බර් මාසේ 30 වෙනිදාකන් සහන කාල ලබා දීලා තිනවා. ඊට අමතරව ඉල්ලීමක් කරලා තිනවා සියලුම ගනුදෙනුකරුවන්ට ඒ එකී ගනුදෙනු කරන බැංකු සමග සම්බන්ධ වෙලා ඒ තමුන්ගේ ඉල්ලීම කරන්න කියලා. අර මුලින් සඳහන් කළ පරිදි වාණිජ බැංකු හැටියට අපි දැන් මේ අවස්ථාවේදී ලංකාවේ රජයක් හැටියට රජයත් මහජන මහ බැංකුවත් අපි මේ කටයුතු කරන්නේ ණයගත් අය ගැන විතරයි. අපි මේ අවස්ථාවේදී අමතක කරලා තියෙනවා තැන්පත් කරුවන් ඉන්නවා. ඒ වගේම මේම ආයතන වලට මුලින් මුදල් සම්පාදනය කළ මේම ආයතනයේ පවරගත් අයිති කොට්ටාසයක් තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අපි සියලු දෙනාගේම ආරක්ෂාව අපි බලාගත යුතුයි. ඒ නිසා අපි ඉල්ලන්නේ ඇයි මේ ඉල්ලීමක් කරන්න කියලා අපි ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලන්නේ හැම ගනුදෙනුකරුවෙකුටම මේක සමහරලාවට ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. සමහර ගනුදෙනුකරුවන් ඉතාමත්ම සුළු ව්‍යාපාර කරගෙන යන්න තියෙන්නේ ඇති කෙටි කාලයක් ඔවුන්ගේ වැඩ කටයුතු නවතින්නේ නැති නමුත් නැවත ව්‍යාපාර ආරම්භ කරන් පස්සේ ඔවුන්ට ව්‍යාපාර කරගෙන යාමේ හැකියාවක් තියෙන්න පුළුවන්. ඒ නිසා දැන් මේ ප්‍රමාද කාලය මාස 6ක ප්‍රමාද කාලය කියලා අපි සඳහන් කරලා තියෙන්නේ වාරික ගෙවීමට ඒ වගේම පොලි ගෙවීමට. නමුත් අපි හැම වෙලෙම වාණිජ බැංකුවක් හැටියට කර්මාන්ත කරුවන්ගෙන් ඉල්ලා හිටින්නේ ඒ වගේම පෞද්ගලික ණයගත් අයගෙන් ඉල්ලා හිටින්නේ ඔවුන්ට ගෙවීමේ හැකියාවක් තියෙනවා නම් මොකද මේ බැංකුව හැටියට අපි අර මුලින් කිව්ව හැටියට බැංකුවල කොටස් අයිති අයට තැන්පත් කරුවන්ටත් අපි වගේ කිව යුතු නිසා ඒ නිසා අපි ඉල්ලා සිටින්න හැම කෙනෙකුටම ඔවුන්ට ගෙවීමට හැකියාවක් තියෙනවා නම් ඒ මුදල් අපේ බැංකුවට ඒ වාරික ගෙවන්න. නමුත් හැම වාණිජ බැංකුවක්ම බැදී ඉන්නවා මෙම චක්‍රලේඛන අනුව ඔවුන්ට සහන කාලවල් ලබා දෙන්න. ඉතින් ඒ සහන කාලය මාස 6ක්ද මාස 3ක්ද කියන එක තීරුම් ගන්න අපිට හැකියාව තියෙන්නේ ඒ එක එක ව්‍යාපාරිකයා අපිත් සමඟ සම්බන්ධ වෙලා අපිට කතා කිරීමෙන් සාකච්ඡා කිරීමෙන් පමණයි අපිට ඒ ව්‍යාපාර කටයුතු පිළිබඳව මූල්‍යගත කිරීම කරන්න පුළුවන්. ඒ වගේම දැන් පෞද්ගලික ණය ලබාගෙන තියෙන රැකියාවල නිවෘත් වෙලා හිටිය අය දැන් මෙම චක්‍රලේඛන අනුව නිවාස ණයක් අරන් තියෙනවා නම් එහෙම නැත්නම් පෞද්ගලික ණයක් තමුන්ගේ පරිහරණය සඳහා අරන් තියෙනවා නම් ඒ අයටත් මේ සහන කාලවල ඉල්ලන්න පුළුවන්. නමුත් ඒ සහන කාලය මේ අප්‍රේල් මාසයේ වෙන විතරද මැයි මාසයේ වෙනකම් විතරද එතනින් පස්සේ තිල්නවාද කියන එක තීරණය කරන්නේ තමුන්ට ලැබෙන ආදායම අනුව. යම් කෙනෙකුගේ ලැබෙන පඩිය වේතනය අඩුවීමක් නැත්තම් මං හිතන්නේ ඒක ඒ වගේ ගනුදුනු කරවන්නට ගෙවීම පිළිබඳව ගැටලුවක් ඇති වෙයි කියලා. తాවකාලික ගැටලුවක් ඇති වුණත් ඒ ගෙවීම පිළිබඳ හේතු ඒ වාගේ අයට බැංකුවත් සමග සාකච්ඡා කරලා මේ සමහර වෙලාවට මාසෙක දෙකක පමා කාලයක් ඉල්ලගෙන එතනින් පස්සේ නැවත ගෙවීම සඳහා කරන්න පුළුවන්. ඉතින් මේ වාගේ වැඩපිළිවෙලක් අපි ඔක්කොම වාණිජ බැංකුව සකස් කරගෙන තියෙනවා. ඇත්තටම අද තියෙන තත්ත්වයට තේ මාසයකට අධික කාලයක් ලංකාව පුරාමත් විශේෂයෙන් කොළඹ නගරේ මහා බැංක අපේ වාණිජ බැංකුවල ප්‍රධාන කාර්යාල පවත්වාගෙන යන කොළඹ නගරේ මෙම කටයුතු කරගෙන යෑමේ බාධාවක් ඇති වෙලා තියෙනවා. අපි ඒ සියලුම බාධා මැද්දේ පසුගිය සති 5කට ආසන්න කාලයක් ගනුදෙනුකරුවන්ට වාණිජ බැංකුව කරා පැමිණීමේ අපහසුතාවයන් මැඩලීම සඳහා හැම වාණිජ බැංකුවක්ම පෞද්ගලික සෝ රාජ්‍ය සියලුම වාණිජ බැංකු අද ඔවුන්ගේ සංචාරක ජංගම සේවා මගින් ගනුදෙනුකරුවන්ගේ නිවෙස් කරාම මුදල් ලබා දීමට දැන් අපි කටයුතු කරලා තිනවා. මේක හොඳ ප්‍රවණතාවයක්. මීට මුලින් කලින් අපේ ලංකාවේ රටක් හැටියට හැම ජනතාවක්ම පුරුදු පුහුණු වෙලා තිබ්බේ බැංකු ගනුදෙනු කරන්නේ බැංකු පරිශ්‍රයටම පැමිණීමටයි. අපි ගොඩක් දුරට මුල ඉඳන්ම උනන්දු වුණා
වාණිජ බැංකුව හැටියට ගනුදෙනු කරුවන්ට තැපැල් මගින් ගනුදෙනු කරන්න ඒ වගේම විද්‍යුත් මාර්ගයෙන් ගනුදෙනු කරන්න ගොඩක් දුරට අපි උනන්දුනත් ලංකාවේ මේ ප්‍රවණතාවය ගොඩක් දුරට අඩු වෙලා තිබ්බා. නමුත් මම හිතන්නේ මේ කොවිඩ් වසංගතයෙන් ඇතිවෙච්ච හොඳ දෙයක් තමයි ගනුදෙනු කරුවන් දැන් පුරුදු වෙලා තියෙනවා විද්‍යුත් මාර්ගයෙන් බැංකු සමග ගනුදෙනු කරන්න ඒ වගේම බැංකුවට නොපැමිණ දුරස්ත බැංකු ජංගම සේවා ඇතුළතේ කරන්න පුළුවන් සේවාවන් ලබාගෙන ඔවුන්ගේ පහසුකම් ලබා ගන්න ඒ විදිහේ හොඳ දේවලුත් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මෙම කාලයේදී අපිට බැංකු හැටියට විශාල මේ අපිට අභියෝගයක් වෙලා තියෙනවා මේ සියලුම ගනුදෙනු කරවන්න මේ පහසුකම් ලබා දෙන්න. අර මුලින් සඳහන් කරපු ගැන තවත් කාරණයක් තමයි මේ කාර්ක ප්‍රාග්ධානය පිළිබඳව ප්‍රශ්නේ. දැන් හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා හැම ගනුදෙනු කරුවෙක්ම බලාපොරොත්තු වෙනවා මේ කාර්ක ප්‍රාග්ධානය ලබා ගන්න. නමුත් කාර්ක ප්‍රාග්ධානය ලබාගත හැක්කේ සීමිත සංඛ්‍යාවකට පමණයි. අර 104 කාර්ක ප්‍රාග්ධානය ලබාගත හැක්කේ සීමිත සංඛ්‍යාවකට පමණයි. ඒ කණ්ඩායමට අපිට නියෝග ලැබිලා තියෙනවා. මුලින්ම සුළුසා මධ්‍යම කර්මාන්ත කරුවන්ටත් එදිනින් පස්සේ අනිකුත් වෙළඳ ව්‍යාපාර සඳහාත් තෙවනුව විශාල ව්‍යාපාර සඳහාත් මේ මුදල් බෙදා හරින්න ලෙස සමතුලිතතාවයකින් යුතුව කටයුතු කරන්න කියලා අපිට ඉල්ලීමක් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව අපි බැංකුවත් ගොඩක් උත්සාහ ගන්නවා හැම වාණිජ බැංකුවක්ම තමුන්ගේ හැම ගනුදෙනු කරුවෙකුට පුළුවන් තරමින් මෙම් පහසුකම් ලබා දෙන්න. නමුත් ඒ අවස්ථාවක් මහිතන්නේ අපිට ලැබෙන මුදල් ප්‍රමාණය අනුව ලැබෙන අපිට සිළුම දෙනාට මෙම ලබා දීමට නොහැකියාවක් සිදුවේ. ඒ වුණත් අනිකුත් ගනුදෙනු කරුවන්ට තමුන්ගේ කාර්ක ප්‍රාග්ධනය ලබා ගැනීම සඳහා හැම බැංකුවක්ම සැදී පැහැදී තිනවා සානදාය පොලී ක්‍රමයන් යටතේ ඒ මුදල් ලබා දෙන්න. ඒ නිසා මහිතන්නේ වාණිජ බැංකුව වලින් හැම කෙනෙක්ම අපි ඉල්ලා සිටිනවා ඉල්ලලා තියෙනවා ඒ වගේම විද්‍යුත් මාර්ගයෙන් අපි පළ කරලා තියෙනවා හැම ගනුදෙනු කරුවාටම ඉක්මනින් තමුන්ගේ ශාඛා කාර්යාලය සමග එහෙම නැත්නම් තමුන් සමග ගනුදෙනු කරන ඒ නිලධාරි මණ්ඩලය සමග සාකච්ඡා කරන්න දුරකථන මාර්ගයෙන් විද්‍යුත් මාර්ගයෙන් ඒ වගේ සියලුම මාර්ගවලින් සාකච්ඡා කරලා තමුන්ගේ අවශ්‍යතාවයන් පිරිමසා ගන්න කියලා. දැන් අපි මේ අද කතා කරන්නේ කොවිඩ් වසංගතය ගැන විතරයි. නමුත් ගිය අවුරුද්දේ ජූනි මාසයේ ඉඳන් වාණිජ බැංකුව විසින් ඒ අපේ පාස්කු ඉරිදා සිද්ධ වෙච්ච අවස්ථාවේ පටන් ඒ අවස්ථාවෙත් මහා බැංකුව විශේෂයෙන්ම සංචාරක සහ සංචාරක නියැලීලා සිටි කර්මාන්තකරුවන්ට සහන ලබා දුන්නා. වාණිජ බැංකුව විසින් ඒ සහන ලබා දීලා මේ මාර්තු මාසයේ වෙනකන් ඒ සියලුම දෙනාට පොලී ගෙවීම පමා කිරීම සඳහා අපි සහන කාලයක් ලබා දුන්නා. ඒ වගේම මේ ජනවාරි මාසයේ දෙවනිදා මහා බැංකුව විසින් නිකුත් කරන ලද නියෝගය යටතේ තවත් අපි සහන කාලවල් ලබා දීලා තියෙනවා. ගනුදෙනු කරුවන්ට මාස 12ක් දක්වා දෙසැම්බර් මාසයේ වෙනකන් වාරික ගෙවීමේ පමා කාලයක් අපි ලබා දීලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ වාණිජ බැංකුව හැටියට ගොඩාක් දුරට මේ පසුගිය කාලයේ පුරා තමුන්ගේ ගනුදෙනු කරුවන්ට විශාල පරිමාණයේ සහන ලබා දීලා තියෙනවා. සුළු කර්මාන්ත සුළු සහ මධ්‍යම කර්මාන්ත කරුවන්ට විශේෂයෙන් අපේ DFCC බැංකුව දකුණු පළාතේ ඉන්න තේ කර්මාන්ත කරුවන්ට පසුගිය මාස 6කට අධික කාලයක් වැසි රහිත කාලයක් තිබ්බ නිසා ඔවුන්ගේ වගාවන් හානි වෙච්ච නිසා කර්මාන්ත කරාගන්න බැරි වෙච්ච නිසා ඒ අයට ගොඩක් අපි මුලින්දම ජනවාරි මාසේ ඉඳන් සහන කාලවල් ලබා දීලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ වාගේ සහන ලබා දෙමින් බැංකු කටයුතු කරනවා. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා වගකීතු ආයතන හැටියට සියලුම වාණිජ බැංකු ඉල්ලීම් කරන්නේ ගනුදෙනු කරුවන්ට තමුන්ට ලබා ගත හැකි අවමය මේ අවස්ථාවේදී ලබාගෙන किसीम गणुन करो उपरी मेल अबागेट महिता सुदसुक मे अवस्था सामान्यदा सत्य नो मेवागे बी एस एन या कुनाम हेम खिनेक्म यम किसी सैक्रिफिकेशन यम किसी कैपवीम कलियुत नो बैंक इतर कैपवीम किरी मे पमना मेम राज्य स आर्थिक गुडगंड अमार यह निशा अभी बलापुर वाणिज्य बैंक हटिएट वगगीत वाणिज्य बैंक हटिएट अभी बलापुर सीलुम जनता व्यापारी के महाजनता एंड රජය සියලුම දෙනාම යම් කිසි කැපවීම් කිරීමෙන් පමණයි මෙම රාජ්‍ය නැවත ගොඩනගන්නත් පුළුවන් වෙන්නේ මේ වසංගතයෙන් ගොඩ වෙලා නැවත වරක් මේ රට පවත්වාගෙන යන්න පුළුවන් හැකි වෙන්නේ ඒ නිසා. ඒ නිසා මම කාරුණිකව ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී සියලුම ගනුදෙනු කරුවන් අපි ගැනත් අවබෝධයක් ඇති කරගෙන බැංකු පිළිබඳවත් යම් කිසි පොසිටිව් තින්කින් එකක් මේ වෙලාවේ බැංකු පිළිබඳවත් අවබෝධයක් තියාගන්න. මොකද අපිත් බැංකුවල විශාල තැන්පත් කරුවන් ඉන්න ඔවුන්ට අපි තැන්පත් මුදල් ආපව ලබා දිය යුතුයි. ඒ නිසා ඒ ගැනත් ඔබගේ අවබෝධය අවධානය යොමු කරන ලෙස ඉල්ලනවා. ඒ වගේම අපි කාරුණික ඉල්ලනවා බැංකු සමග වාණිජ බැංකු සමග හැකි ඉක්මනින් තමුන්ගේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට යොමු වෙන්න කියලා. ස්තුතියි ලක්ෂ්මන් මහතා. ඇත්තටම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මේ අවස්ථාවේදී මෙම වැඩසටහන නරඹන සියලු දෙනාටම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ යෙදී
සේවය කරන සේවකයන් ව්‍යාපාර අයිතිකරුවන් සියලු දෙනා මේ වැඩසටහන් නරඹනවා ඔබ සියලු දෙනාට මම හිතන්නේ මේ පළවෙනි වටේන් තිබුණ ප්‍රශ්න වලට 80%කට වැඩි පිළිතුරු ප්‍රමාණයක් මම ලැබුණා කියලා හිතනවා ඒ කියන්නේ අපට ලංකා වාණිජ මණ්ඩලයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කේන්ද්‍රයට විශාල වශයෙන් විවිධාකාර ප්‍රශ්න ගලාගෙන ආව සති දෙක තුන ඇතුළත විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහා බැංකුව වාණිජ බැංකුව රාජ්‍ය බැංකුව සම්බන්ධයෙන් විශාල වශයෙන් ප්‍රශ්න අපට යොමු කරලා තිබුණා මම හිතන්නේ මේ ප්‍රශ්න වල තිබුණ සමානාත්මතාවල් තිබුණා ඒ හැම දෙෙම මම හිතන්නේ මේ විද්වත් මඩුල්ල එකින් එක අර්ථකථනය කළා නිශ්චිතවම පිළිතුරු ලබා දීමක් සිදු කරලා කියලා මට වැටහිමක් තියෙනවා මම හිතන්නේ ඒක ඔබ ප්‍රේක්ෂකයන්ට මේ වැටසටහන් නැරඹීමෙන් විශාල දැනුමක් දුර්මත හැමදේම නැති කරගන්න පුළුවන් වුණා කියලා අපි හිතනවා අප ඊළඟට යොමු වන්නේ මේ වැටසටහනේ ඊළඟ විශේෂාංගය 0 to hero මේ විශේෂාංගයේ වචන වලින් ඔබට තේරෙනවා 0 to hero ඒ කියන්නේ ව්‍යාපාරයක් කරන පුද්ගලයේ සමහර අවස්ථාවල ව්‍යාපාරයේ කාලය අනුව ආර්ථිකයේ ස්ථායීතාව අස්ථායීතාවය අනුව බිඳුවටම වැටෙන්න පුළුවන් ව්‍යාපාරය කඩා වැටෙන්න පුළුවන් ඒවයින් අභියෝග වලට මුහුණ දීලා ඒවා ඉදිරියට ජයගෙන Taman හිටියටත් වඩා උඩ තට්ටෙට එන්න පුළුවන් හීරෝ කෙනෙක් වෙලා ඒක තමයි මේ විශේෂාංගයේ මූලිකම පරමාර්ථය අපි සාකච්ඡා කරන්නේ ඒත් මේ අවස්ථාවේදී මේ විද්වත් මඩුල්ල නියෝජනය කරන්නේ බැංකු ශාස්ත්‍රයේ විද්වත් මඩුල්ලක් හේතුවෙන් අපි ඊට අදාළ ප්‍රශ්න තමයි යොමු කරන්නේ ඉතින් අපි මුලින්ම තෝරගෙන තියෙනවා ලංකාවේ නන්දෙසින් ව්‍යාපාරිකයෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මෙම වැඩසටහනට යොමු වෙලා මෙම වැඩසටහනෙන් විවිධ ප්‍රශ්න අහන්න කැමැත්ත පළ කරලා තිබුණා ඒ අනුව අපි සීමිත පිරිසක් මේ අවස්ථාවේදී අපි සම්බන්ධ කරගන්නවා මේ විද්වත් මණ්ඩලයට කාලය කළමනාකරණය කිරීමේ අපහසුතාවය හින්දා අපිට මේ අවස්ථාවේ ව්‍යවසායකයන් තුන්දෙනේ පමණයි ඉදිරිපත් කරන්න හම් පුළුවන් වෙන්නේ නමුත් ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා කාලය මත විවිධ වැටසටහන් මගින් ව්‍යවසායකයන්ව සම්බන්ධ කරගන්න මේ අවස්ථාවේදී මේ විශේෂාංගයට විශේෂයෙන්ම අපි සම්බන්ධ කරගෙන තියෙනවා ව්‍යවසායකයන් තුන්දෙනෙක් අපි බලමු පළවෙනි ව්‍යවසායකයාට තිබෙන ප්‍රශ්නය මම ඇත්තටම කතා කරන්නේ සබරගමු පළාත නියෝජනය කරමින් ව්‍යාපාරිකයන් නියෝජනය කරමින් සබරගමු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ වර්තමාන සභාපතිවරයා හැටියට අපි දන්නවා විශේෂයෙන්ම 2016 ඉඳලා රටේ ඇති වූ ආර්ථික අවපාත තත්ත්වයත් එක්ක මම හිතන්නේ පාසුකු ප්‍රහාරය නිසා තවත් ව්‍යාපාර ශේෂය ගොඩක් පහළට ගියා ඒකෙන් යම්කිසි ගොඩේමක් එනකොටම අපි දන්නවා මේ කොරෝනා වෛරසය නිසා නැවතත් ව්‍යාපාර කරගෙන යන්න බැරි අඩපණ තත්යකට ආවා. ඉතින් මේ වෙලාවේ ඇත්තටම මම හිතන්නේ මේ ව්‍යාපාරිකයෝ නැවත යම්කිසි මට්ටමකට ගන්න නම් විශේෂයෙන්ම ඔවුන්ට විශේෂයෙන්ම රජයෙන් සහ මේ බැංකු පද්ධතියෙන් මේ වෙලාවේ විශාල තල්ලුවක් අවශ්‍ය වෙනවා. මේ තත්ත්වය යථා තත්ත්වයට පත් වෙනකන් අඩු පොලි අනුපාතය යටතේ ව්‍යාපාර නගා සිටුවන්න ණය මුදලක් සහ එය ගෙවීමට විශේෂයෙන් සහන කාලයක් පොඩ්ඩක් මීට වැඩිය නම්‍යශීලී ප්‍රතිපත්තියක් ව්‍යාපාරික වෙනුවෙන් අනුගමනය කරන්න පුළුවන් නම් මේ බැංකු පද්ධතියට හා රජයට මම හිතන්නේ මේක තමයි මේ නියම අවස්ථාව මොකද අපි දන්නවා ව්‍යාපාරික වැටුනොත් මේ රටම වැටෙනවා ඕනි රටක ආර්ථිකයේ වැඩි කොටසක් කරන්න මේ පුද්ගලික අංශයේ ව්‍යාපාරිකෝ රැකීක්ෂා ලබා දෙන්නේ රටේ ආදායම උත්පාදනය කරන්නේ එසම මම හිතන්නේ මේ වෙලාවේ ඔවුන්ට නැවත තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යන්න විශේෂයෙන් සහන කාලයක් සහ දීමනා ටිකක් අවශ්‍ය වෙනවා නැවත ඔවුන් ගොඩ නැගෙන්න ඔව් මම හිතන්නේ වැදගත් ප්‍රශ්න කිහිපයක්ම මේ මහත්මයා යොමු කරා ඒ සමහර ප්‍රශ්න වලට පිළිතුරු මේ විද්වත් මඩුල්ලෙන් ලැබිලා තියෙනවා දැනටමත් එනමුත් සමහර විශේෂ කරුණු සම්බන්ධයෙන් මම හිතන්නේ ශ්‍රී ලංකා රජයේ නියෝජනය කරන ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් අපි ඉන්න විද්වත් මඩුල්ලේ ප්‍රනාන්දු මහත්මියට මම යොමු වෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව වශයෙන් ඔබතුමීට සමස්ත ආර්ථිකය පිළිබඳව මේ මේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න පුළුවන්ද මං හිතන්නේ ඒ මහත්මයාගේ ඒ ඉල්ලීම එයාගේ පැත්තෙන් ඉතාම සාධාරණ ඉල්ලීමක් ඔහු සහ ඔහුගේ අනෙකුත් ව්‍යාපාර ප්‍රජා වෙනුවෙන් ඔහු ඉල්ලීම කරේ මං හිතන්නේ ඒ ඉල්ලීම රජයත් මහ බැංකුවත් බැංකුත් ඉතාමත්ම ධනාත්මකව ගොඩක් කලින් මේ ව්‍යසනය පටන් ගත්ත අවස්ථාවේම ඒක තේරුම් ගත්තා
මොකද අපි අර කිව්වා වගේ ලක්ෂ්මන් සිල්ව මහත්තයා කිව්වා වගේ බැංකුව කියන්නේ බැංකුවල ආයෝජකයිනුයි බැංකුවල තැන්පත්කරුවන්ගේ මුදල් තමයි ඒගොල්ලෝ කළමනාකරණය කරලා යම් කිසි එකකින් ආදායමක් ලාභයක් උපයලා එම මුදල්වල ආරක්ෂිතභාවය සුරක්ෂිතභාවය රැකගන්න ගමන්ම බැංකුවල දිගු කාලීන පැවැත්ම තමයි ඒගොල්ලන් කරගෙන යන්න තියෙන්නේ එතකොට මේ කාර්ය නිසා තමයි ඇත්තටම බැංකු පනතක් යටතේ පිහිටවලා ඒගොල්ලන්ට ලයිසන් එකක් දීලා ඒ විදිය කටයුත්තක් කරන්නේ ඒක නිසා. එතකොට මහ බැංකුවේ අපි අගත්තොත් අපේ අරමුණවල ප්‍රධානම අරමුණු දෙකෙන් එකක් තමයි මේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගෙන යන්න. ඉතින් ඒකයි මම ඉස්සෙල්ලා කතා කරනකොටත් කිව්වේ මේක අපිට කාටවත් තනි තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපේ හැම කෙනාගේම අවශ්‍යතාවයන් මේ වෙලාවේ තියෙනවා. අපි ඒක තේරුම් අරගෙන ඒක යම් කිසි ප්‍රමුඛතාවයකට පෙළගස්සලා මොකද්ද කලින් කරන්න ඕනේ මොකද්ද පසුව කරන්න ඕනේ කියලා තේරුම් අරගෙන යම් යම් සුව කැපවීම කරලා තමයි මෙතෙන්දී ගොඩ එන්නේ. නමුත් අනිත් පැත්තට මං හිතන්නේ අපිට ජාතියක් වශයෙන් අභිමානයක් ගන්න පුළුවන් දෙයක් මේ වගේ ව්‍යවසායන් ආපු යම් යම් අවස්ථාවල අපි ඒවට ඉතාම ධනාත්මකව මුහුණ දීලා තියෙනවා. ඊට පස්සේ ඒවයින් අපි ඉතාම ඉක්මනට ගොඩ එවලා තියෙනවා. සුනාමිය වේවා යුද්ධය වේවා ඊළඟට ඔය වෙච්ච මේ අප්‍රේල් 21 වෙනිදා වේවා ඊට පස්සේ ඒ වගේම පහුගිය කාලේ යම් යම් ආර්ථික පසුබෑම් නිසා ව්‍යාපාරවල බිඳ වැටීම් වේවා ඒවෙන් අපි ගොඩ එමින් තියෙන තත්ත්වයන් තුළ තමයි අපිට අද මේ අලුත් තත්ත්වයක් ආවේ. ඉතින් මං හිතන්නේ අපිට ජාතියක් විදිහට ඒ විදිහේ හැකියාවකුත් තියෙනවා. එහෙම එකතු වෙලා ඒ කරගන්න. ඉතින් ඒක නිසා මං හිතන්නේ ඔබ කිව්ව දේ හරි සීරෝ හීරෝ වීම අපිට එච්චර අපහසු දෙයක් නෙමෙයි. නමුත් අපි මේ වෙලාවේ අනිවාර්යයෙන්ම එකතු වෙලා කරන්න ඕන දේක් මෙතන තියෙනවා. එතකොට මේ මහත්මයා පළවෙනිෙන් කිව්වේ මේගොල්ලන්ට තව කාලය දෙන්න කියන එක. ඉතින් මං හිතන්නේ අපි දැන් ඉනිෂියලි මේ කාලයක් දීලා තියෙනවා සහන කාලයක්. අපි හිතනවා ඒ කාලය තුල මොකද දැන් මම හිතන්නේ එන මේ සුමානි සඳුදා වගේ ඉඳලා එහෙම නැත්නම් තව ටික දවසකින් අපිට සාමාන්‍ය ව්‍යාපාර තත්ත්වයන්ට යන්න පුළුවන් වෙයි. විශේෂයෙන් රජයේ අවධානය යොමු කරලා තියෙනවා ව්‍යාපාර කටයුතු කරගෙන යන්න පුළුවන් විදියට අවස්ථාවන් පසලා දෙන්න. එතකොට ආනයන අපනන කටයුතු කරන්න ඕන අයට තව ඒ සම්බන්ධයෙන් ඒ අවශ්‍යතාවයන් ප්‍රමුඛතාවයන් දෙන්න. ඉතින් මම හිතන්නේ එහෙම පුළුවන් වෙයි. ඉතින් එහෙම ඒකයි මම කිව්වේ මේ මොනහරි තවත් අවශ්‍යතාවයන් තියෙනවා නම් ඒ තියෙන සීමාවන් තුල අපි ඒකට සහයෝගය දෙන්න අවශ්‍ය පියවරයන් ගන්න සෑම ලෑස්ති. එතකොට බැංකුවලිනුත් අර ලක්ෂ්මන් සිල්ව මහත්තයාත් සුජිව රාජපක්ෂ මහත්තයාත් කිව්වා වගේ මේ කියලා තියෙන පැකේජ් එකට අමතරව සාමාන්‍ය බැංකු කටයුතු වලිනුත් කරන දේවල් තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ ගනුදෙනුකරුවෙක් ආරක්ෂා කර ගැනීම තමයි ඒගොල්ලන්ගේත් වගකීම. මොකද ඒකෙන් තමයි බැංකුවේ කටයුතු ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මේ මහතුරු පැහැදිලි කරා ඒගොල්ලන්ගේ ඒ දර්ශනය ඒගොල්ල ගාව තියෙනවා. එතකොට ඒගොල්ලෝ මේ පහසුකම අනිවාර්යයෙන්ම සලසලා දෙයි. මම පොඩ්ඩක් විස්තර කරන්න ඕනේ මේ බැංකු පොලිය බැංකු ලාභය ගැන කියලා. අපි බැලුවොත් බැංකු ලාභ ගන්නවා බිලියන් ගණන්. හැබැයි අමතක කරන්න එපා ඒගොල්ලන්ගේ වත්කමුත් තියෙන ට්‍රිලියන් වලින්. එතකොට ට්‍රිලියන් වැඩිම වුණොත් අපේ ලංකාවේ බැංකු හතරක් පහක් මේ වෙනකොට ට්‍රිලියනේ පහු කරලා තියෙනවා. ට්‍රිලියනයක තියෙන වත්කම් මත තමයි මේ බිලියන ලාභ ලබන්නේ. එතකොට අපි අපේ ගිණුම්කරණයේ තියෙනවා රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් රිටර්න් ඔන් ඇසට්ස් කියලා දෙයක්. ඒක බැලුවොතින් මේ අංශවල තියෙන්නේ රිටර්න් ඔන් ඇසට් කියන එක අපේ තියෙන්නේ සාමාන්‍යයෙන් 1/2 අතර. මේ වෙනකොට තවත් ටිකක් ඒවා අඩුවේගෙන යන ප්‍රවණතාවයක් තමයි තියෙන්නේ. රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් තියෙන්නේ සාමාන්‍යයෙන් දැන් 10%, 12%, 15% ඒ වගේ ප්‍රමාණ. ඉතින් ඇත්තටම ආයෝජකයෙක් මුදලක් යොදවලා එයත් බලාපොරොත්තු වෙන යාට වෙන ව්‍යාපාරයකින් වෙන ආයෝජනකින් ලැබෙන්න පුළුවන්ට වඩා ආදායමක් මෙතනේ ලබා ගන්න. එහෙම වුණොත් තමයි තව දුරටත් එයා ඒ සඳහා ප්‍රාග්ධනය යොදලා ඒ වෙනුවෙන් වැය වෙලා ඒ කටයුත්ත වඩා හොඳට කරන්න බලාපොරොත්තු වෙන. ඒක නිසා පොඩ්ඩක් මම කියන්න කැමතියි මූල්‍ය මේ වශයෙන් ලොකු ගණන් තමයි. නමුත් ඇත්තටම මේවා පරිවර්තනය කරලා බැලුවොත් එහෙම විශාල ලාභයි පෙයින් නෙමෙයි. මොකද ඊළඟට ඒගොල්ලන් ඒ වගේම බදු ගෙවීම් කරනවා. තව ඒගොල්ලන්ගේ ලොකු විශාල ටෙක්නොලොජි වලට ලොකු කැපිටල් එක්ස්පෙන්සස් කරන්න තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වෙනුත් තියදී තමයි මේක තියෙන්නේ. නමුත් රිලටිව්ලි කෙනෙකුට කියන්න පුළුවන් සයිස් එක බැලුවම ඒ කියන්නේ මූල්‍යම වැදගත් මූල්‍ය වටිනාකමෙන් බැලුවොත් ලොකු ලාභයක් කියලා. නමුත් ඒක එහෙමම නෙමෙයි. ඊළඟට කිව්වා අර යම් යම් අය කිරීම් ගැන. ඔව් සාමාන්‍යයෙන් තියෙනවා අර මිනිමම් ඩිපොසිට් එකක් තියෙන්න ඕනේ.
ඒක නැති වුණොතින් යම් කිසි charge එකක් තියෙනවා එහෙම නැත්නම් කපා ගැනීමක් කරනවා එතකොට ඔය එන return checks වලට ඒ වගේ වට යම් යම් charges තියෙනවා දැන් මේ වෙලාවේ නම් බැංකු එකඟ වෙලා තියෙනවා මාස 6ක කාලයක් දක්වා ජංගම ගිණුම් වල ඇති වෙන stop payments එහෙම නැත්නම් වෙන වනිසා ඇති වෙන ගෙවීම් ඒ වගේම බැංකු කාඩ් පත් වල ඒ ඇති වෙන වෙනස්කම් ඒ කරනලේ ප්‍රමාද ගාස්තු ඒ වගේ දේවල් අඩු කරලා සහනයක් ලබා දෙන්න ඊළඟට කතා කරා මේක මේ ණය අඩු පොලියකට ණය ලබා දෙන්න පුළුවන්ද කියලා අනිවාර්යයෙන්ම මම ඒක එකඟ වෙනවා යම් කිසි කාලෙ ඉස්සෙකට ඉස්සලා තිබුණාට වඩා අද ටිකක් අඩු පොලියකට දැන් පොලි රටාව ගෙනල්ලා තියෙනවා මොකද මහ බැංකුවෙත් අදහසක් තියෙනවා අපේ ඉස්සරහට තියෙන අනාගත උද්දමන අපේක්ෂා එක බලනකොට අපිට මැදි කාලේ 6-7 අතර උද්දමනයකින් කටයුතු කරන්න පුළුවන් ඒක නිසා යම් පොලි අනුපාතයන් ඇත්තටම මේ වසර තුල පාදක අංක 100කින් ඒ කියන්නේ 100%කින් පොලි අනුපාත මහ බැංකුවේ පොලි අපේ පොලි අනුපාත දෙකක් තියෙනවා නিত্য නিত্য තැම්පතු පොලි අනුපහසුකම් පොලි අනුපාතයයි නিত্য ණය පොලි අනුපාතයයි මේ දෙකම අඩු කරලා තියෙනවා ඉතින් මං හිතන්නේ එතනදී හැකියාවක් තියෙනවා දැන් අලුතෙන් ණයක් දෙනකොට අනිවාර්යයෙන්ම අඩු කරන්න අපි දන්නවා භාණ්ඩාගාර බිල්පත් දැන් මේ වෙනකොට 7%ට ඇවිල්ලා තියෙනවා වසරක පොලි අනුපාතයේ අනිවාර්යයෙන්ම අලුතෙන් ණයක් ලබා ගන්නවා නම් මං හිතන්නේ බැංකු ඒ තමුන්ගේ තියෙන පොලි මේ කොස්ට් ඔෆ් ෆන්ඩ්ස් උත් බලලා ඒකට අදාළ අර අවදානම් ප්‍රමාණයක් උත් ඒකට ෆැක්ටර් කරනවා ඒකත් කරලා මම ගනුදෙනු කරුවාගේ මේ වෙලාවේ තියෙන තත්ත්වය මොකද මං හිතන්නේ අලුතෙන් සුරැකීම් මෙහෙම දෙන්නත් හැකියාවක් නැති වෙන්න පුළුවන්. මොකද සුරැකීම් මේ වෙනකොට යොදවල ඇති ගත්තු ණය වලට. ඉතින් ඒ තත්ත්වෙનો තේරුම් අරගෙන අවසානයේින් ලැබෙන ප්‍රතිඵලය මේ විදිහට නගා සිටීම තුළින් බැංකුවටම ලැබෙන ප්‍රතිඵලය රටට ලැබෙන ප්‍රතිපත්තිය ගැන ප්‍රතිඵලය ගැන හිතලා ලෑස්ති වෙලා ඉන්නවත් ඔබගේ සහයෝගය ඒගොල්ලන්ට දෙන්න. එතකොට මේ අවශ්‍ය තොරතුරු ටික දීලා කටයුතු කරන්න මං හිතන්නේ අපිට පුළුවන් වෙන්න ඕනේ ඔබ බලාපොරොත්තු වෙන ඒ දේ කරලා ඔබට පහසුකම් සැපීම තුලින් නැවත බැංකු වලටත් ඒකෙන්ම එන ධනාත්මක ප්‍රතිලාභය ලබා ගන්න. බොහොම ස්තුතියි ඒ වටිනා පැහැදිලි කිරීමට ප්‍රනාන්දු මහත්මිය. අප ඊළඟට යමු වෙනවා තවත් කිහිප දෙනෙකුගෙන් ලැබුණ ප්‍රශ්න සම්බන්ධයෙන් විද්වත් මඩුල්ල වෙත යමු වෙන්න. ඊළඟ ප්‍රශ්නයට අපි යමු වෙමු. විශේෂයෙන්ම රටේ පවතින තන්ත්‍රය අනුව ඉන්න ව්‍යාපාරිකයෝ පහුගිය වසර පහ තුළ විවිධ දුෂ්කරතාවයන් වලට මුහුණ වුණා. විශේෂයෙන්ම පාස්කු ප්‍රවාහයේ සහ මේ කොරෝනා වෛරස් ආසාදනයේ නිසා. එතකොට මගේ ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි දැන් පහුගිය කාලය තුළ ව්‍යාපාරිකයන් විසින් ලබා ගන්නාදල ණය සඳහා සුරකම් විදිහට ඔවුන්ගේ සියලු දේපළ බැංකු විසින් ලබාගෙන තමයි ගොඩක් වෙලාවට ණය දීලා තියෙන්නේ. ඒත් එක්කම පහුගිය කාලය තුළ ව්‍යාපාර කඩාවැටීම නිසා මේ ණය නැවත විවිධ ක්‍රම මඳින් රීෂෙඩියුල් කරලා ලබා දීලා තියෙනවා. ඊට පස්සේ පොලිය ගෙවන්න නැවත ණය මුදලක් ලබා තියෙනවා. එහෙම තත්ත්වයකට පත් වෙලත් දැන් මේ වෙලාවේ නැවත මේ ව්‍යාපාර කඩාවැටලා තියෙනවා. එහෙම වුණාම සමහර වෙලාවට බැංකු විහිං නැවත ණය මුදලක් ලබා දීම ප්‍රතික්ෂේප කරනවා. මේ ව්‍යවසායකයන්ට වෙන විකල්ප නැති වෙන දේපළ ඔක්කොම එකම බැංකුවකට ලබා දීලා තියෙනවා. ඒත් මේ වගේ අවස්ථාවකදී ක්‍රියා කරන්න කොහොමද බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට? මේ බැංකු සහ මා මූල්‍ය ආයතන කොයි විදිහටද මේ වගේ අවස්ථාවකට කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ? දැන්ටම මේ ප්‍රශ්නේ අපිට ප්‍රාදේශීය වාණිජ මණ්ඩලයක් විදිහට විචාර ව්‍යාපාරික ප්‍රජාවක් විහිං අපිට යොමු කරලා තියෙනවා. ස්තුතියි. ඇත්තටම මේ ප්‍රශ්නයට හොඳම පිළිතුර දෙන්න පුළුවන් වෙන්නේ සුජීව මහත්මයාට. මොකද අපට දැනගන්න ලැබුණා ශාඛා 750කට අධික ප්‍රමාණයක් ලංකාව තුල විහිදලා තියෙනවා. ශුද්‍ර මූල්‍ය කුඩා ඒ කියන්නේ මයික්‍රෝ ෆයිනෑන්සින් පැත්ත සම්බන්ධයෙන්ුත් මහජන බැංකුවේ බිම් මට්ටමින් විශාල වැඩසටහනක් කෙරීගෙන යන බව මම දන්නවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඒ මහත්මයා කිව්වා වගේ ව්‍යාපාරිකයන් මේ වෙලාවේ ඉන්නේ බොහොම දුෂ්කරතාවයක. බැංකුවක් හැටියට විශේෂයෙන් මහජන බැංකුව නැත්තම් මහජනයාගේ බැංකුව හැටියට අපි මේ වෙලාවේ ඉන්නෙත් ගනුදෙනු කරවන්න එක. නමුත් අපි එකක් තේරුම් ගන්න ඕන අපි දන්න පහුගිය කාලයක් තිස්සෙම ප්‍රශ්න වලට ව්‍යාපාරිකයන් මුහුණ දුන්නා. හැබැයි හැම ප්‍රශ්නයකට මුහුණ දෙනකොට මං හිතන්නේ මහජන බැංකුව වගේ අනිත් වාණිජ බැංකුව හැම එකක්මත් ගනුදෙනු කරුවත් එක ඉඳලා ගනුදෙනු කරුවන්ට උදව් කරා.
ඒවගේම මම පුද්ගලිකවත් දන්නවා ගණදෙනුකරුවන් මේ ව්‍යාපාර වලින් මේ බැංකු වලින් ණය අරගෙන ව්‍යාපාර වලින් ලාභත් ගත්තා ඒ ලාභ සමහර ඒවා තමන් ඒ ලාභ ගෙදර ගෙනහිල්ලත් තියෙනවා ඒක පුද්ගලික ව්‍යාපාරයන් නම් තමන්ගේ ලාභයෙන් කොටසක් ගෙනුම් හැටියට අරන් ගිහිල්ලා තියෙනවා සමහරලාට ලිමිටඩ් ලයබිලිටි එහෙම නැත්නම් සීමා සහිත සමාගම් හරි නිලලත් සමාගම් නම් එහෙමනම් ඒවා ඒවා ඩිවිඩන් හැටියට ඒව ගෙනහිල්ලා තියෙනවා එතකොට ඒකත් අපි අමතක කරන්න හොඳ නෑ තමන් යම් කිසි ලාභයක් ගන්නවා නමුත් දැන් බැංකුවක් හැටියට අපි නැවත තේරුම් කරන්න ඕන රිවර්ට් මැතිනිය සහ ලක්ෂණ මැතුමා කිව්වා වගේ මේ බැංකුව අපි ගණදිනු කරන්නේ මහජනයාගේ සල්ලි වලින් ඒක අපි තේරුම් ගන්න ඕනේ දැන් පුද්ගලික බැංකුවක් ගත්තත් පුද්ගලික බැංකුවේ අයිතිකාර අයගේ ප්‍රාග්ධනය ඉතාම අඩුයි මං හිතන්නේ 10%ටත් වඩා අඩු කොටසක් තමයි තියෙන්නේ ඉතුරු 90%ක ප්‍රමාණයම තියෙන්නේ කාගේ සල්ලිද මහජනතාවගේ සල්ලි එතකොට මහජනතාවගේ සල්ලි ඒවා නිසියාකාරයෙන් ආරක්ෂා කරලා මහජනතාවගේ ඒ තැන්පතු වලට එකඟ වෙච්ච යම්කිසි පොලියක් තියෙනවා ඒ පොලිය ලබා දීමට ඒ බැංකු බැඳිලා ඉන්නවා එතකොට ඒ එහෙම නැතුව වෙන කොහෙන්වත් ගණන්ලා නෙමෙයි ගණදෙනුකරුවන්ට ඒ ඒ ණය පහසුකම් ලබා දෙන්නේ. ඒක මං හිතන්නේ අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම පහුගිය කාලේ මේ සිදුවෙච්ච ප්‍රශ්න ගොඩාක් නිසා බැංකු පද්ධතිය තුළ මම දන්නවා සාමාන්‍යයෙන් ත්‍රිලියන 6ක් විතර ප්‍රමාණයක් ණය තියෙනවා. ඒ ණය වලින් බොල් ණය හැටියට බොල් ණය සීමාව අපේ ගොඩාක් වැඩි වුණ බැංකු පද්ධතිය. සාමාන්‍යයෙන් 5% අඩු වශයෙන් 5% වගේ වුණා නම් බැංකු පද්ධතිය තුල බොල් ණය හැටියට ඒ කියන්නේ ණය අය කරගන්න බැරි හැටියට බිලියන 300ක පමණ ප්‍රමාණයක් එතකොට තියෙනවා. මේව පොඩි ගණන් නෙමෙයි. බැංකුවකට ඔරොත්තු දෙන්න පුළුවන්ද කියන එක හිතන්න ඕන. අර ඉස්සෙල්ලා අහපු මහත්තයෙක් අහපු ප්‍රශ්නේ වගේ බැංකු මෙච්චර ලාභ ගන්න මම දන්නේ ඉවැඩ් මැතිනිය පැහැදිලිවම පිළිතුරක් දුන්නා. රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එක ත්‍රිලියන 2ක් තියෙන බැංකුවක 1%ක් වගේ තමයි තියෙන්නේ. එතකොට තමයි බිලියන 20ක් වෙන්නේ. එතකොට මේ 1%ක ගන්න ගොඩාක් අවදානම් තත්වයට තේ. නමුත් බැංකු බැඳිලා ඉන්නවා සැදී පැහැදී ඉන්නවා ගණදුරනට උදව් කරන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ මහත්මයා අහපු එක ප්‍රශ්නයක් තමයි දැන් ව්‍යාපාරිකයන් ලබා ගන්න ණය සඳහා සුරැකුම්. ඒක ඉතින් ඒක ඕනම බැංකුවක් හැටියට මොකද බැංකුව අනිවාර්යෙන්ම අර කිව්වා වගේ තැන්පත් කරාගේ සල්ලි ආපහු ගෙවන්න නම් මුදලක් ණයට දෙනකොට එතකොට ඒ වෙනුවට සුරැකුමක් ලබා ගත යුතුයි. හැබැයි මෙහෙම එකක් දැකලා තියෙනවා මම බැංකුව සහ ගණදෙනුකරුවා අතර තියෙන සම්බන්ධය ඉතාම වැදගත්. ඔය සුරකුම් වලට වඩා සම්බන්ධයක් සුරකුම් වලට වැඩිවත්කමක් තමයි තමන් අතර තියෙන සම්බන්ධතාව සුහදතාවය කියන එක. ඉතින් ඒක හොඳ හිත වර්ධනය කරගෙන තියෙනවා නම් මං හිතන්නේ තමන්ගේ ඉදිරියට එන මුදල් ප්‍රවාහ තියෙන උදාහරණයකට බැංකුවට මේ වත්කමක්ම තමන්ගේ ස්ථාවරවත්කමක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර වෙලාවට බැංකුව කියනවා තමන්ගේ ඉදිරි මාස 6 එහෙම නැත්නම් මාස 12 මුදල් ප්‍රවාහය අරන් එන්න කියලා. ඒ මුදල් ප්‍රවාහය බැංකුවට හේතු ගණනනවා නම් මෙයා මේ ගණදිනු කළා සාධාරණ මුදල් ප්‍රවාහයක් තියෙනවා. මේ මුදල් ප්‍රවාහය තුනෙන් තමන්ට පුළුවන් වෙයි කියලා මේ ණය මුල් මුදල සහ පොලිය ගෙවන්න. එහෙමනම් මං හිතන්නේ මේ මුදල් ප්‍රවාහයත් මේ වෙලාවේ සුරකුමක් වෙනවා. ඒකත් මම කියන්න ඕනේ. මොකද සමහර අයගේ වැරදි මතයක් තියෙනවා මේ අනිවාර්යෙන් වත්කමම්බ දෙන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. ඒක බැංකු කරුවා කිව්වත් යම් විදියකින් Tamanට පුළුවන් වෙනවා ගිහිල්ලා කියන්න. මෙහෙමයි මම මගේ මුදල් ප්‍රවාහය දෙන්න. මුදල් ප්‍රවාහය Tamanට පුළුවන් පරිශීලනය කරලා බලන්න. මං හිතන්නේ ඒක ඉතා වැදගත් දෙයක් වෙනවා. එතකොට කිසිම හේතුවකින් බැංකුවක් අර මේ මහත්මයා කිව්වා වගේ මුදලක් ණය මුදලක් ගෙවන්න ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඉතාම අපහසුතාවයක් වුණොත් තමයි ප්‍රතික්ෂේප කරන්නේ. හැබැයි ඒ ගණදෙනු කරුවාගේ අතීතයේ ඉඳලා බලනවා. අතීතය කියන්නේ පහුගිය අවුරුදු 2-3ක ගණදෙනු කරපු ආකාරය බලලා බැංකුවත් එක්ක තිබ්බ සුහදතාවය බලලා එතකොට කොච්චර තමන්ගේ චෙක් අගරුව වෙලා තියෙනවද එහෙම නැත්නම් බැංකුවට ණය ගෙවන්න බැරුව තිබුණාද මොකද හේතුව ඒ පළාතේ බැංකු ශාඛාවේ ඉන්න බැංකු මැනේජර් තමයි හොඳම මිනිස්සයා ඔබතුමා හෝ ඔබතුමිය ගැන දැනගන්න. ඒ අය දන්නවා ඔබතුමාලා මොනවද කොහොමද ව්‍යාපාර කරනවා ඒ ව්‍යාපාරවල මුදල් ව්‍යාපාරේම ආයෝජනය වෙනවද නැත්නම් වෙන වෙන තැන්වල ආයෝජනය කරනවද නැත්නම් ව්‍යාපාරයට අදාළ නැති වත්කම් අරගන්නවද ඒ වත්කම් අර ගැනීම තුලින් තමන් ව්‍යාපාරයේ ප්‍රශ්නගත තත්වයකට මතුවෙනවද කියලා. ඉතින් ඒක නිසා අපි මං හිතන්නේ ඒවත් මේ වෙලාවේ සිතා බැලිය යුතුයි. ඒක නිසා බැංකු කරුවෙක් කිසිම හේතුවකින් බැංකුවකින් ණයක් ගැනීම ප්‍රතික්ෂේප කරන්න හේතුවක් නැහැ.
නමුත් අපි මේ හිත හොඳ හිත වර්ධනය කරගත්තොත් මං හිතනවා කාටත් ඒක ඒක කිසි ප්‍රශ්නයක් නැති වෙයි විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශවල ඉතාම සමීප සම්බන්ධයක් බැංකුවේ කළමනාකාරතුමා හෝ තුමිය සමග තියෙනවා ඒක ඒ විදිහටම වර්ධනය කරගෙන ඒ විතරක් නෙවෙයි දැන් මේ ප්‍රශ්නේදී මේ දීලා තියෙන මේ ණය ප්‍රමාණය තමන් ඉතාම අඩුපලියට ඒක අරගෙන ඒ ගන්න පුළුවන් තත්වයක ඉන්න ඕන සහ ධනාත්මකව හිතන්න මේක එහෙම හිතලා මං හිතන්නේ ඉස්සරහට යන්න පුළුවන් එතකොට බැංකුත් එක්ක තියෙන සම්බන්ධයත් එක්ක ගණදෙන කරුවන්ට ඉතාම හොඳ සේවයක් ලබා ගන්න පුළුවන් ස්තුතියි සුජිය මහතා මම හිතන්නේ රාජපක්ෂ මහත්මයා අවධාරයෙන් කිව්වා වත්කමක් අපේට තියන්න ඕන පිළිවෙලා ඒ පිළිබඳව නීතිමය තත්ත්වයනුයි ඒවා වත්කම අනිවාර්ය අවස්ථායි ඒ පැහැදිලි කිරීම මුල සිට අගට හරියටම පැහැදිලි කිරීමක් සිදු කරා. ඒ මම මෙහෙම අවධාරණය කරන්නේ මොකද වාණිජ මණ්ඩලයක් විදිහට අපිට විශාල වශයෙන් ප්‍රශ්න ලැබුණා මේ වත්කමක් අපේට තියලා තමයි අපෙන් බැංකුවේ හැමදේම ඉල්ලන්නේ කියලා. මම හිතන්නේ මේ ප්‍රශ්නේට සාධාරණීකරණයක් කරා සුජිය මහත්මයා. අපි ඊළඟට යොමු වෙමු තවත් ප්‍රශ්නයක් ලැබිලා තිනවා. ආයිබෝන් මම රත්නපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයෙක් වශයෙන් වර්තමානයේ තියෙන අර්බුද තත්ත්වයත් එක්ක राज्य सह पौद्योगिक बैंकुवलिंग अपट लबाद सहयोग सह इधि अपेक्षा दीवाल साक्षाकर बलापुरे तनदी मम प्रदेश कीपेक मगि व्यापार पावत्ताग्न वा सेविकन पन हक इतर पन हक सहभागीकिन नमूत विशेष रत्नपुरे तीन दीवालट लुकुम बलपैमक पटांग दिदास दहात दहाट वर्ष वलि गंगोत्र तत्क इन दिदास दह नमे वर्षे सहरांगे पास्कुहार अपगे व्यापार सी अल अडाल तत्र पत्ना दडी दुष्कर्ता मध्ये अप बैंकोल पूर्ण सहयोगे अरगिन व्यापार करण अतर तुर अनपेक्षित अवस्थावक मे दिदास वर्षे अति कॉविड असंगति अत्समग तव दुरटत् अपहसुता मध्ये पवत्तागिना अपे व्यापार करगणीम अपहसुतट उदाहना एवेन्विंग वर्तमान रचयन अप वित्त सहन लबादी मठ योजना कलतीनो अतनदी मट मून दंड तीन लघुम अभियोगे मगे शाखा की पातन अतर लघु सेवक संख्या नडत्तु कन निसा මට ලොකු පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා කාර්ක ප්‍රාග්ධන වශයෙන් එය වසර දෙකක් තුලදී ගෙවානිම කිරීමට තියෙන අභියෝගය මට දැඩි ලෙස බලපානවා මගේ ප්‍රධාන එක ප්‍රශ්නයක් ඒකට ඔබතුමාලගෙන් දෙන උත්තරේ මොකද්ද කියන එක මම බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතියි මෙතුමා ඉදිරිපත් කරන්නේ අපි දැන් මේ වෙනකල් සාකච්ඡාවට භාජනය කරේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට බලපාලා තියෙන ප්‍රශ්න මෙතුමා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ යම් මට්ටමකට ආපු පුද්ගලෙක් ශාකා හතරක් තිබෙනවා සේවකයන් 50ක් පමණ නඩත්තු කරනවා මම හිතන්නේ මේ ප්‍රශ්නෙට හොඳම පිළිතුරු දෙන්න පුළුවන් DFCC බැංකුව නියෝජනය කරන ලක්ෂ්මන් මහතාට ලක්ෂ්මන් මහතා ඔව් ඇත්තටම මේ ඒ මහත්මයා සඳහන් කරපු කරුණු කීපයක් තියෙනවා රත්නපුර ප්‍රදේශයේ ගත්තාම රත්නපුර ප්‍රදේශයේ ගොඩාක් දුරට වැවිලි කර්මාන්තයට භාජනය වෙච්ච ප්‍රදේශයක් ඒ වගේම මැණික් ව්‍යාපාරය පිළිබඳව හරිම ප්‍රචලිතයි තවත් ව්‍යාපාර තියෙනවා නමුත් තවත් විශේෂ දෙයක් තමයි මේ රත්නපුර ප්‍රදේශයටම වෙච්ච දෙයක් තමයි සෑම වසරකම අපි දැකලා තියෙනවා කාලගුණ අභියෝගවලට මේ ව්‍යාපාරිකයන් මුහුණ දෙනවා එකක් තමයි හැම වසරක්ම අපි දැකලා තියෙනවා ගම් වතුරකින් රත්නපුර ප්‍රදේශයේ යට වෙනවා මේ ව්‍යාපාර කටයුතු කරගෙන මේ බාධාවක් ඇති වෙනවා. ඒ වගේම ඉතාමත්ම කටුක දේශ මේ කාලගුණයක් ඇති වෙච්ච වෙලාවල් වලදී සාමාන්‍යලට නියගේ මාස 6ක් 7ක් පවතින වෙලාවල් වලදී ඒ සම්පූර්ණ තේ වගාවන් අනිකුත් සුළු පරිමාණ වගාවන් සුළු භෝග වගාවන් වතුර නැතුව ජලය නැතුව විනාශයට පත් වෙන අවස්ථාල් අපි දැකලා තියෙනවා. දැන් මේ දේ අපි දැක්කා 2019 අවසාන කාර්තුවේත් ඒ වගේම මේ අවුරුද්දේ මුල් මාස කීපෙදිත් අපි දැකලා තියෙනවා මාස 6කට විතර දීර්ඝ කාලයක් ඒ පළාතේම ජලය නොමැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා
මේක ඇත්තටම අපේ වාණිජ බැංකු රජයේ හෝ පෞද්ගලික බැංකු වලට මේක විශේෂ දෙයක් නෙවෙයි රත්නපුර ප්‍රදේශයේ හැම වසරකටම සැරයක් මගේ මේ බැංකු ඉතිහාසයේ මගේ කාලේ වසර 35කට ආසන්න කාලයක් මම මේ රැකියාව කරන කාලය තුලදී මම දැකලා තියෙනවා නිතර නිතර හැම වසරක හෝ වසරකට ආසන්න කාලයකදී මේ ව්‍යාපාරිකයන් මේ තත්ත්වයට මුහුණ දෙනවා. ඉතින් හැබැයි බැංකු අපි අපි වගකීමෙන් කියන්න ඕනේ හැම බැංකුවක්ම මේ ව්‍යාපාරිකයන්ට සහන ලබා දීලා තියෙනවා. ඒ අවස්ථාවවලදී ණය ප්‍රති ව්‍යුහගත කරලා දීලා දිනවා දීර්ඝ කරලා දීලා දිනවා අපි දන්නවා සමහර ගනුදෙනු කරුවන් දීර්ඝ කාලයක් මේ ණය මුදල් ගෙවමින් පවතිනවා ඇතරම බැංකුව කරුවන් හැටියට අපිටත් ඒක නිකන් කනගාටුදායක සිද්ධියක් අපි මේ අපි බලාපොරොත්තු වෙන්නේ බැංකුව කරුවන් හැටියට ණය දීමෙන් ලබා ගන්න පුළිය විතරක් නෙමෙයි අපිටත් තියෙනවා යම්කිසි විශ්වාසයක් ඒ වගේම අපිට සාමාන්‍ය self satisfaction එක අපිටම සතුටක් ඇති වෙනවා අපි ණය දෙන ගනුදෙනු කරුවන් දිනුවෙන් දිනුවටපත් වෙලා ඔවුන්ගේ ව්‍යාපාර දිනුවක කරගෙන යනවා නම් ඉතින් ඒ නිසා අපිත් බලාපොරොත්තු වෙන්නේ ගනුදෙනු කරුවන් හැකි ඉක්මනින් තමුන්ගේ ණය මුදල් ගෙවලා වැඩි පුලියක් අපිට බැංකුව වලට නොගෙවා තමුන්ගේ ව්‍යාපාරක සාර්ථකව පවත්වාගෙන යනවා නමුත් මේ කටුක සිදුවීම් නිසා මේ අභාග්‍ය පපන්න තත්ත්ව වලට මේ සමහර ගනුදෙනු කරුවන්ට පත් වෙන්න සිද්ධ වෙනවා ඒ නිසා ඉතින් අපි බැංකුත් ඒ පිළිබඳ අවබෝධයක් ඇතුව ඒ ප්‍රතිව්‍යුහගත කරනවා මේ මහත්මයාගේ එක තව ප්‍රශ්නයක් තමයි දැන් සුළුසා මධ්‍යම වුණාට ශාඛා කාර්යාල හතරකුත් සේවක විශාල සේවක සංඛ්‍යාවකුත් පවත්වාගෙන යන එක දැන් ඔබතුමා අපිත් එක්ක සාකච්ඡා කරන්නේ කාරක ප්‍රාග්ධනයේ අවශ්‍යතාවය පිළිබඳවයි නෝ කාරක ප්‍රාග්ධනය දැනට මහ බැංකුව මගින් ප්‍රතිමූල්‍යගත කරන ලද කාරක ප්‍රාග්ධනය ලබා දෙන්නේ වසර දෙකකට පමණයි මොකද එය ඉතාමත්ම සහනදායි පොලි අනුපාතයක් යටතේ අපිට ලැබෙන්නේ ඒක 100%ට 1%කට මහ බැංකුවෙන් අපිට නියෝග ලැබිලා තියෙන 104%කට ලබා දෙන්න ඒ දෙන මුදල අපි ඩබා දෙන්න කියලා අපි අපිට නියෝග ලැබිලා තියෙන්නේ දැනට කඩාවැටලා තියෙන ව්‍යාපාරේ නැවත නගා හිටවන්න විතරයි ඒ නිසා යම් කිසි කෙනෙකුට දීර්ඝකාලීන කාරක ප්‍රාග්ධනය මේ ව්‍යාපාර කඩාවැටීම නිසා දීර්ඝකාලීන කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයන් පැන නැගිලා තියෙනවා නම් මම හිතන්නේ මේ අවස්ථාවේදී මේ අලුතෙන් අපි ඉදිරිපත් කරන ණය යෝජනා ක්‍රමයේ යටතේ ඒ මහත්තුරුන්ට එම ණය මුදලින් මේම කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයන් පිරිමහ ගන්න පුළුවන් වෙයි කියලා. මොකද බිලියන 50ක් වැනි මුදලක් බැංකු ජාලය හරහා මේක බෙදා හැරියාම අපි හිතන්නේ කිසිම බැංකුවකින් විශාල ණය ප්‍රමාණයක් ලබා දෙයි හැකි කියලා මේ 104 ණය මුදල ණය පොලියට. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ව්‍යාපාරිකයන්ගේ ඒ නැවත නගා සිටීමට අර සුජීව මාතයන් මුලින් සඳහන් කරා වාගේ විදුලිය ගෙවීම ඒ පමා වෙලා තියෙන විදුලිය ගෙවීමට අවශ්‍ය මුදල. ඒ වගේම තමුන්ගේ සේවකයන්ගේ නැවතුණු පඩි නඩි ගෙවීමට අදාළ මුදල. අන්න ඒ වාගේ දේවල් වලට විතරයි මේ කාරක ප්‍රාග්ධනය යොදාගත හැකි. තමුන්ගේ අමුද්‍රව්‍ය ලබා ගැනීමට දීර්ඝකාලීන ව්‍යාපාර පැවැත්ම සඳහා යම් කිසි මුදලක් අවශ්‍ය නම් ඒ සඳහා බැංකු සැදී පැහැදී තියෙනවා වාර කාරක ප්‍රාග්ධනය ලබා දෙන්න. ඒ කාරක ප්‍රාග්ධනය ලබා දෙන්නේ මේ ණය යෝජනා ක්‍රමය යටතේ නෙවෙයි අනිකුත් ණය ක්‍රමය යටතේ. ඒ සඳහා තමුන්ගේ ගිනුම් අවශ්‍යතාවයන් අපිට ගිනුම් සහ අනිකුත් සහතික අපිට ලබා දිය යුතුයි. ඒ අනුව අපි තෝරා බේරාගෙන කොච්චර දීර්ඝකාලීන කාර්ක ප්‍රාග්ධනයක් අවශ්‍යද? කෙටි කාලීන කොච්චර කාර්ක ප්‍රාග්ධනයක් අවශ්‍යද? අන්න ඒ දෙක බලලා අපිට පුළුවන් වෙයි සහනදායි පොලි අනුපාතය යටතේ ඒ ඉතාමත්ම ඉක්මනින් ලබා ගත යුතු කාර්ක ප්‍රාග්ධනය ලබා දෙන්නත්, ඒ වගේම සාමාන්‍ය ක්‍රමය යටතේ අපි ලබා දෙන කාර්ක ප්‍රාග්ධනය සාමාන්‍ය පොලියක් යටතේ දීර්ඝකාලීන කාර්ක ප්‍රාග්ධනයක් ලබා දෙන්නත් හැකියාව තියෙනවා. ඉතින් අපි බැංකුව හොඳින්ම දන්නවා මේ ව්‍යාපාරික ජනතාව නගා සිටුවේ නැත්තම් රටේ ආර්ථිකයටත් බැංකු පද්ධතියටත් විශාල තර්ජනයක් වෙන බව අපි දන්නවා. ඒ නිසා අපි කවුරුත් කැමති නැහැ කිසිම ව්‍යාපාරිකයෙක් තමුන්ගේ ව්‍යාපාර කටයුතු වලින් නැති වෙලා යනවට. අපි හැමදාමත් බලාපොරොත්තු වෙන්නේ සතුටදායක වෙන්නේ ඒ ගනුදෙනු කරුවන් දියුණු වෙනවා දකින්න. ඒ නිසා මම හිතන්නේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ තමුන්ගේ හරිම අවශ්‍යතාවය බැංකු සමග සාකච්ඡා කරොත් දිගින් දිගටම ඒ කළමනාකාරතුමාව සමග ඒ නිලධාරී මණ්ඩලයක සමග සාකච්ඡා කරොත් දීර්ඝකාලීන තමුන්නාන්සේලා පවත්වාගෙන ගිය ඒ සම්බන්ධතාවය මත හොඳට ගනුදෙනු කරලා තියෙනවද යම් යම් අවස්ථාවන්වල සමහරලාට ඒ ගනුදෙනු කරුවන්ට ප්‍රශ්න ඇති වෙලා ඇති. නමුත් ඒ නිලධාරී මණ්ඩලය හොඳින්ම දන්නවා ඒ ප්‍රශ්න ඇති වෙච්ච අවස්ථාවලදී බැංකුව කරපු උදව්ව ඒ වගේම මේ ව්‍යාපාරිකයා ඒ බැංකුව සමග කොයි විදිහට ගනුදෙනු කරේ කියන එකත් දන්නවා. ඒ නිසා මේ අවස්ථාවේදී මම හිතන්නේ කිසිම ගැටලුවක් ඇති වෙයි කියලා. බැංකු හොඳින් ඒ පිළිබඳ අවබෝධ කරගෙන කාරක ප්‍රාග්ධනය ලබා දෙයි. නමුත් අර මහිරනේ රත්නපුර ප්‍රදේශයේ ඉන්න ජනතාවගේ තියෙන ඉතාමත්ම වටිනා ගැටලුවක් තමයි. අයි මේ බැංකු විශාල පොලි
අනුමත අනුපාත ලබා ගන්න කියන එක. ඇත්තටම විශාල පොලි අනුපාත ලබා ගන්න නැහැ. අර මුලින්ම මම සඳහන් කළ පරිදිත් අපේ විද්‍යාත් මණ්ඩලය සඳහන් කළ පරිදිත් අපි තැන්පත් කරුවන්ටත් සාධාරණ පොලියක් ලබා දෙනවා. අපි තැන්පත් කරුවන්ගෙන් ලබා ගන්න මුදලට ලබා දෙන පොලිය මත තමයි අපි අනිකුත් ණය ලබා ගන්න ගනුදෙනු කරුවන්ට ණය සහ ණය පොලි අනුපාත තීරණය කරන්නේ. ඒ නිසා දැන් අර ඉවෙට් වෙනඳු මහත්මිය සඳහන් කළ පරිදි මේ වර්ෂයේදී මේ මාස 3ක නැත්නම් මේ පහුගිය මාස 4ක ආසන්න කාලය තුලදී 1%කින් තැන්පතු මුදල් වල අඩුවීමක් අපි දැකලා තියෙනවා. ඒ වගේම අපි මතක් කළ යුතුයි ගිය අවුරුද්දේ මහ බැංකුව මෙම ගනුදෙනු කරුවන්ගෙන් පැමිණිලි සලක ලබලා අපිට බැංකුවලට අපිට නියෝග කළ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ සිට නොවැම්බර් මාසයේ වෙනකම් ඒ මූල්‍ය පොලි අනුපාත විශාල ප්‍රමාණයකින් අඩු කරන්නේ කියලා. ඇත්තටම තැන්පත් කරුවන්ට අපි පොලි ගෙවන නිසා අපිට හැකි ඉක්මනින් එක් කළ නොහැකි වුණත් මාස 6කට මාස 8කට ආසන්න කාලයක් පුරා සියලුම බැංකු අපේ ණය වලට දෙන මුදල් වලට දෙන ණය පොලි අනුපාත 4%කින් 5%කින් පමණ ප්‍රමාණවල වලින් අපි අඩු කරලා තියෙනවා. ඉතින් දැනට වසර එකහමාරකට ඉස්සෙල්ලා 14%ට 15%ට වාගේ මුදල් වලට පොලි අනුපාත තිබ්බ එක මේ පසුගිය 2019 වර්ෂයේදී ওই ගැටලු ඔක්කොම තියෙද්දිත් අපි පොලි අනුපාත 10%ක් දක්වා 11%ක් දක්වා වාගේ ප්‍රමාණවල වලට අඩු කරලා දිනවා. ඒ නිසා මේ යන తత్వය දිගින් දිගටම පැවතුනොත් මහා බැංකුව බලාපොරොත්තු වෙන රජය බලාපොරොත්තු වෙන තැන්පත් පොලි අනුපාත තවතත් දුරටත් අඩු වෙනකොට අපිට හැකියාවක් ලැබෙයි අපි ගනුදෙනු කරුවන්ට ණය ගනුදෙනු කරුවන්ට ලබා දෙන ණය මුදල් වලට ආය කරන පොලියත් ඒ වගේ අඩු සහනදායක පොලි වලට ලබා දෙන්න. ඒ නිසා මම හිතනවා මම බලාපොරොත්තු වෙනයි මහත්මයාගේ ප්‍රශ්නෙට මම පිළිතුර ලබා දුන්නයි කියලා ඒ මහත්මයාට දෙවිදියකට ඒ තමුන්ගේ අවශ්‍යතාවය ලබා ගන්න පුළුවන්. සහනදායි මුදලට 4%ක පොලියට ඉතාමත්ම ඉක්මනින් ලබා ගත යුතු වියදම් ලබා ගැනීමටත් ඊට වඩා කාරක ප්‍රාග්ධනයේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ බැංකුවත් එක්කම සාකච්ඡා කරලා අවශ්‍ය පොලි අනුපාතය යටතේ ණය මුදලක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඇත්තටම රටක ආර්ථික ප්‍රගමණයට රටක වාණිජ බැංකු පද්ධතිය වැදගත් වෙනවා. සේම ව්‍යාපාර ලෝකයේ ව්‍යාපාර පද්ධතියත් වැදගත් වෙනවා. ඒ ව්‍යාපාරත් බැංකුත් අතර තියෙන අන්‍යෝන්‍ය සහයෝගීතාවය අන්‍යෝන්‍ය සුසංයෝගය මත තමයි රටේ පැවැත්ම ආර්ථික වර්ධනය තීරණය වෙන්නේ. එම නිසා කොයි මොහොතකවත් හිතන්න එපා බැංකුවක් කියන්නේ එක තනි පුද්ගලයෙක් කියලා. නැත්නම් ව්‍යාපාරය කියන්නේ තනි පුද්ගලයෙක් අපිට විතරයි මෙහෙම අසාධාරණ වෙලා තියෙන්නේ කියලා. මම හිතන්නේ මේ විද්වත් මණ්ඩලය ඉතාම තේරෙන තමන්ට කියන්නේ කුඩාම ළමයෙක් වුණත් තේරෙන ආකාරයට පැහැදිලි කරලා දීලා තියෙනවා කොහොමද මේ වාණිජ බැංකුත් ව්‍යාපාරත් සුසංයෝගිකින් වැඩ කරන්නේ කාටවත් හානියක් නොවේ ආර්ථිකය වර්ධනය කරන්න කියලා. මම හිතන්නේ මේ විද්වත් මණ්ඩලයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මම මේ ආකාරයෙන් කරුණු දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීම කළා ව්‍යාපාර ලෝකයේ තියෙන දුර්මත ඒවා බිඳදමලා ඒගොල්ලන්ට මොකද්ද ඇත්තටම මේ වාණිජ බැංකු ශ්‍රී ලංකා මහා බැංකුව සිදු කරන සේවාවල් පිළිබඳව මහජනතාව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට තිබුණ දුර්මතයන් නැති කරලා මොකද්ද ඇත්තටම සිදුවන්නේ කියන එක යථා තත්ත්වෙන් විනිවිදභාවයෙන් පෙන්눔 කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. අපි කෙටි විරාමයකට යමු වෙමු. බැඳීම් ශක්තිමත් වන ශ්‍රී ලංකාවක් අපි එක්ව වියමන් කරමු. ඒ වෙනුවෙන් 0777-388-888 මිස් කෝල් එකක් දී මනුදම් වියමනෙහි ඔබේ නමත් සනිටුහන් කරන්න. සන්ලයිට්.
Showtime at 7. හැමදාම රාත්‍රී 7ට. ඔබ නැවතත් එක්වන්නේ ස්වාභිමානී වැඩසටහන සමගයි. අප මීළඟට යොමු වන්නේ වැඩසටහනේ තෙවන විශේෂාංගය වෙත. පල්ස්. පල්ස් යනුවෙන් හඳුන්වන්නේ ව්‍යාපාර ලෝකයේ විවිධාකාර වෙනස් වීම් යටතේ මේ අවුරුදු 10000 ගණනක් පැමිණියා ව්‍යාපාර. ඒ ආකාරයට ව්‍යාපාර නොනැසී ඉදිරියටම ගලාගෙන ආවේ ව්‍යාපාර නවෝත්පාදනය ව්‍යාපාර අලුතෙන් දේවල් හඳුන්වා දීම හේතුවෙන් අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔබ දන්නවා කොඩක් කියන කැමරා ආයතනය ඔවුන් මුලදී කොඩක් ෆිල්ම් රෝල් භාවිතයෙන් පටන් අරගෙන කොඩක් කියන සන්නාමය විශාල වශයෙන් ලෝකේ ප්‍රචලිත වුණා නමුත් එක් කාලවකවානුවක ඩිජිටල් කැමරා පැමිණීමත් සමග කොඩක් ආයතනයේ නවෝත්පාදනයට නව මංමාවත් හඳුනාගෙන ඒ පල්ස් එක ඒ වෙනස් වීම අඳුනා ගැනීමට නොහැකි වුණා. ඔවුන් අන්තිමේදී බුන්වත් භාවයට පත් වී ව්‍යාපාර ලෝකෙන් නැති වී ගියා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයොත් ව්‍යාපාරේ පල්ස් එක ව්‍යාපාරේ ස්වභාවය ව්‍යාපාරේ වෙනස් වෙන ආකාරය හඳුනා ගන්න ඕනේ. ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න ඕනේ. ඒ තමයි මූලිකවම පල්ස් කියන විශේෂාංගයෙන් අප බලාපොරොත්තු වන්නේ අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ මේ අවස්ථාවේදී අපේ විද්වත් මඩුල්ල නියෝජනය කරන්නේ බැංකු ශාස්ත්‍රය හේතුවෙන් මා මේ ප්‍රශ්නය මෙසේ යොමු කරනවා බැංකු ආශ්‍රයෙන් මහ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යාපාර ලෝකයේ වාණිජමය මූල්‍යමය අතින් වෙනස්කම් සිදුවීම් විවිධ රටවල ලෝක මට්ටමින් වෙනස් වීම් සිදු වෙලා තියෙනවා ඒ පිළිබඳව ලංකාවට අවධානය යොමු කළ තියෙනවාද මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට ගැලපෙන අලුත් නව උත්පාදන ක්‍රම නව ප්‍රවණතා පිළිබඳව ශ්‍රී ලංකා මහා බැංකුව අධ්‍යයනය කරමින් පවතිනවාද මම ඒ ගැන කතා කරොත් මං හිතන්නේ ඉතාමත්ම වැදගත් දෙයක් මොකද අපි එදිනදා අපේ කටයුතු කරගෙන යන ගමන්ම මේ නව උත්පාදනය කියන එකට අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ දැන් මං හිතන්නේ ප්‍රශ්නේ මට කතා කරන්න වෙන්නේ බැංකු අංශයේ පැත්තෙන් කොහොමද අපි පහසුකම් සලස්සන්නේ කියලා. එතකොට අපි මේ වෙනකොට ගොඩක් පහසුකම් සලසලා තියෙනවා මේ ඩිජිටල් ගනුදෙනු සම්බන්ධයෙන්. මොකද අපි ඕනම මූල්‍ය පද්ධතියක ගනුදෙනු කිරීම ඒ සම්බන්ධයෙන් තියෙන විශ්වාසනීයත්වය, ඒ සම්බන්ධයෙන් තියෙන ආරක්ෂකභාවය ඒවා ඉතාමත් වැදගත්. එහෙම නැති වුණොත් අපි ඒ ගනුදෙනු කරන්න පෙළඹෙන්නේ නැහැ. අපි මූල්‍යම තත්ත්වය තුළ ඒක නිසා විශේෂයෙන් මේ අවුරුද්දේ මුලදීම මේක නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා 2020 ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස. ඒකෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ ආයතන එතකොට බැංකු ඒ වගේම මේ ලංකා ක්ලියර් කියලා අපේ ආයතනයක් තියෙනවා මේ ගනුදෙනු පියවීම් ගෙවීම් සහ පියවීම් වලට විශාල වශයෙන් දායකත්වය දෙන ඒවා එකතු වෙලා මේ ඩිජිටල් කරණය පුළුවන් තරම් පහසු කිරීම. මොකද අපි දැන් හැම කෙනෙක්ම ඔටෝමේෂන් වලට යොමු වෙලා තියෙන අවස්ථාවක්. ඒකේ වාසි අවාසි දෙකම තියෙනවා. නමුත් මං හිතන්නේ අපි අවශ්‍ය security features එක එක කරෝතින් ගොඩක් එකකින් අපිට තියෙන්නේ හොඳ ඒකින්ද අපි එකට යොමු වෙන්න ඕනේ මේ විශේෂයෙන් මේ වගේ අවස්ථාවල අපි ඉතාමත්ම ඉදිරියට ගිහිලා ඉන්නවා මේ තාක්ෂණේ පාවිච්චි කිරීම ඒකෙන් තමයි අපි දැන් එදිනදා කටයුතු කරන්නේ ඉතින් ඒක නිසා මේ ගනුදෙනු වලට දීලා තියෙන මූලික தත්ත්වය දැන් මං හිතන්නේ අපි දිගින් දිගටම පණිවිඩ නිකුත් කරා ඔබලාට බැංකු වලට යන්න බැරි නම් ඔබලාට ඒ පහසුත අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න ඔන්ලයින් ක්‍රමයට යන්න එහෙම නැත්නම් ඔබ ළඟට එන මොබයිල් රථයට ATM කාඩ් එක පාවිච්චි කරන්න ඊළඟට ඒ ATM ගනුදෙනු කරන්න තමුන් යන්න ඕනේ නැහැ තමුන්ගේම බැංකුවේ ATM එකට දැන් අපි මේ ලංකාපේ කියලා හඳුලා දී තියෙන හඳුනා ගැනීම තුල තමුන්ගේ බැංකුවෙන් බැංකුවේ ATM කාඩ් එක වෙන බැංකුවල ATM යන්ත්‍රයේ වෙන්ටට යොමු කරලා අවශ්‍ය මුදල් ලබා ගන්න පුළුවන් account balances බලා ගන්න පුළුවන් ඒ වගේ දේවල් තියෙනවා එතකොට අපි සාමාන්‍යයෙන් දැන් හැම කෙනෙක් ගාවම මේ මොබයිල් ෆෝන් එකක් තියෙනවා ऑनलाइन बैंकिंग वल्टे अन्न पुलवा मोबाइल बैंकिंग की देट आवश्यकतावे दीला तीन ईट अमतर बैंकु नैतु बैंकु नोवन टेलको आयतन हरहत
යම් යම් මූල්‍ය ගණදෙනු කරන්න දැන් මේ වෙනකොට යම් කිසි සීමාවන් තුල ඒ අවශ්‍ය මේ අනුමැතියන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දීලා තියෙනවා ඊට අමතරව රජය මැදිහත් වෙලා විවිධ පද්ධතියන් ඇති කරලා තියෙනවා ට්‍රේඩ් ෆැසිලිටේෂන් වලට එතකොට කස්ටම් රෙගුලේෂන්ස් වලට ඒවා ඊට පස්සේ ඒක කරලා ගන්න පුළුවන් මේ අපේ බැංකු පද්ධතියට මම හිතන්නේ ඔය සමෘද්ධි පෙන්ෂන් ඒ වගේ ගෙවීම් කටයුතු වලටත් අපිට මේවා යොමු කරගන්න පුළුවන් යම් අවස්ථාවක අපි උත්සාහයක් ගත්තා බස් ප්‍රවාහණයට ට්‍රාන්ස්පෝර්ට් කාඩ් එකක් කරන්න ඒකත් පොඩ්ඩක් අනිහිටීමක් සිද්ධ වුණා නමුත් ආයෙමත් ඒ වෙත යොමු වෙලා තියෙනවා ඉතින් මේ වගේ ලොකු දායකත්වයක් महाबैंकुन देनवा अनीत अवश्य आयतन सहयोगे लागेन विशेषेम गवीं हा पियवीं कटेतु पूर्वांतर डिजिटल करणीय कल पहासुकरा बट अनीपत्र बलवत् मम तवत्किया नो दी रेग्युलेट करना आयतन वल यम यम रेग्युलेटरी रिक्वायरमेंट्स तीयनवा कल अवत् बलन वूर्वांतर सामान्य प्रिंसिपल प्रतिपत्तियाम अदीक्षणीय किरीम किरण के बलापुर එදිනෙදා කටයුතු කරගෙන යාමට අවශ්‍ය පහසුකමක් සැලසීම අධීක්ෂණයෙන් බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට යෑම නැවැත්වීමක් බිස්නස් කිරීම නැවැත්වීමක් එතකොට ඒ වට ඒ රාමුව තුළ ඉඳගෙන තමයි අපි මේ අපේ අධීක්ෂණයන් කරන්නේ එතකොට අපි එතනදිත් බලනවා අපේ අධීක්ෂණ කටයුතු වලින් යම් යම් තව අපිට පහසුකම් ඇති කරන්න පුළුවන් නම් අපි ඒ පහසුකම් උත් ඇති කරලා බැංකු වලට ඒ නවෝත් මේ නව දේවල් වලට ප්‍රවණතාවයන් ඇති වෙලා කටයුතු කරන්න හැකියාව ලබා දෙන්න बहुम स्तुति प्रणाद महात्म्य सुजीव राजपक्ष महात्म ओब राज्य बैंकुवक नियोजने करे राज्य बैंकुवक राज्य वेटुपगेवीं विश्रामिकेन गे वेटुपगेवीं सियालम पाए विशाल वशेन सिद्धुअन्ने महाजन बैंकु हरह कैने रटक ताक्षणे भावित अडु धनुमा कति पीरसकु मे विलावे ओब तुमागे बैंकु नियोजने करना विशाल पीरसा विश्रामिक पीरस इट पास ඒ ඊට සම්බන්ධ වෙන සමුද්‍රිලාභීන් ඒ වගේ තාක්ෂණයේ හා නොගැටෙන පිරිසක් ඒ වගේ අවස්ථාවක ඔබතුමා හිතනවද මහජන බැංකුව සූදානම් කියලා නව තාක්ෂණය මේ වගේ කණ්ඩායමකටත් හඳුන්වා දීලා නව ගමනක් ආරම්භ කරන්න මම හිතන්නේ අසර මේ වැදගත්ම ප්‍රශ්නයක් ලංකාවේ डिजिटल यटिताल पहासुकाम बैंक पद्धति गुत मंगिता महाजन बैंक इन्नो अंक हटियट बहुत काले इतम वेदगत विशाल कार्य भार्य कर्लतीय मेकट हेतु मंगिता अपे प्रश्न संपूर्ण उत्तरी बट मैं दुना ओणम बैंक वक मे विराय बला पुलवंतर गणदिन खरुआन बैंक अट पौद्यलिक एम वलक्वल ये गणदिन खरुआ अंट तमंगेतीन ऑनलाइन क्रमें तमंगेतीन फोन एसीएल गणदिन करगा मंगिता एकतमय केरेन्नो एकतमय मे कोविड वसंगति अत्यक यम किसी वेच परिणाम मम दू एक उदाहरण अक्यना अपे बैंक वाले सामान्य पुजल गुड़ अक्कीनो महाजन बैंक विशाल मिलियन गण अक्कीनो योट मे आयातर इन्नवा कियपु समृद्धि लाभी इतकट अपे टीचर्स गुरुअर गुरुअर इन्नो इवागे विशाल प्रमाण इतना पहुगे काले अपीट सिद्धवेच लुक प्रश्नात्म अदरनीति अत्यक मे आयट अन्न बेरी उना तमंगे बैंक करा एक निशा तमंगट दी तमंगीलांगतीयन मे डेबिट कार्ड की मे हरपत की मेक ऐक्टिवेट कर गिने इतकोट दें अपे कॉल सेंटर्स वाले संपूर्ण ब्लॉक मुखद दवसट एक मुहूर्तक सीय दहस्करण बलन मेक ऐक्टिवेट कर गन अब ईट पश्चे अभी एक विशेष विधि विधान विशेष वैडपील यदुआ तवा मधर कॉल सेंटर्स दाले आगे पहासुक ईट पश्चे दें मंगिता इतम पहासु पाविचिकन मे पाविचिकन्नाय मे तरुणाय निमे मे आय अवृद्ध हतलिस्पाह पणहा हेट हेटपह इन्नाय इतकोट मंग इतम सतुटू की अन्न ए आया दें मेकट हूरुवेनो එහෙම හුරු වුණොත් මං හිතනවා මේ බැංකු පද්ධතියේ අනවශ්‍ය පහසුකම් අවශ්‍ය වෙන්නේ මිනිස් ගනුදෙනු කරුවන්ට අනවශ්‍ය විදියට වෙලාවක් නාස්ති කරන්න අවශ්‍ය නැහැ ඒක නිසා දැන් ඔය සමෘද්ධිලාභීන්ට උනත් මං හිතන්නේ පහුගිය කාලේ අපි සමෘද්ධිලාභීන්ට විශාල ණය ප්‍රමාණයක් ගෙවුවා ගිය ඉරිදාත් මං හිතන්නේ අපේ ශාඛා 217ක් විවෘතව තිබ්බා ඒ ගෙවීම් කරන්න ලංකාව පුරා එතකොට ඒව කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒ අයට පුළුවන් තමන්ගේ දැන් CDM machine එකක් කියලා අපි හඳුන්වලා දීලා තියෙනවා cash deposit මුදල් තැන්පතු machine එකක්. එතකොට අර මේ මේ ඉවට මැදිනේ කිව්වා වගේ ATM machines තියෙනවා. ඒ වයින් අනිවාර්යයෙන්ම තමන්ගේ වැඩ කරගන්න පුළුවන් මොබයිල් ඉස්සරහට toy සේවය සපයනවා. ඒවා විතර නෙවෙයි දැන් අපි සඳුදේ ඉඳලා
තම අලුත් මැෂින් එකක් අපි ඉදිරිපත් කරනවා මේ අපේ ගණදෙනු කරුවන්ට පොස්ට් මැෂින් එක කියලා පොයින්ට් ඔෆ් සේල් මැෂින් එක අර අපි දැකලා තියෙනවා අර ක්‍රෙඩිට් කාඩ් අපි ගියාම මේ සුපර් මාකට් එකකට අර ක්‍රෙඩිට් කාඩ් එක දාන ඒ මැෂින් එක. ඒතර ඒ මැෂින් එක ළඟට ගෙනිච්චම තමන්ට මුදල් ගැනීම විතරක් නෙමෙයි තමන්ට ඕනම දෙයක් කරන්න පුළුවන්. මුදල් ගන්නවා කියන්නේ තමන්ට ෆිසිකලි මුදල් අතට ගැනීම. නමුත් අනිත් ඕනම ට්‍රාන්සැක්ෂන් එකක් වෙන වෙන තැන් වලට මාරු කිරීම හැම දෙයක්ම මේ මැෂින් එකෙන් කරන්න පුළුවන්. දැනට අපි මැෂින් 700 ගානක් අපි ඉදිරිපත් කරනවා සවුන්දි ඉඳලා. ඉතින් ඒ වගේ ඒ ප්‍රධාන යම්කිසි වෙනසක් කරනවා නම් කරන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම මේ ওই යටිතල පහසුකම් ඩිජිටල් කරන්නේ තමයි. හැබැයි එතෙන්දී අපි දැනගන්න ඕන අපේ සයිබර් සිකියුරිටි ඒ සිකියුරිටි පැත්ත බොහොම හොඳින් තියාගන්න. නමුත් ඒවත් කරගෙන මම හිතේ එහෙම කරාට පස්සේ අර මේ දියුණු ලෝකේ රටවල් වගේ මම හිතන්නේ ගණදෙනු කරුවන්ට මහජන බැංකුවට වෙන කිසිම බැංකුවට අවශ්‍ය වෙන්නේ නැහැ එන්න තමන්ගේ සියලුම කටයුතු කරගන්න පුළුවන් වෙයි. ඒ විතරක් නෙමෙයි දැන් ඉස්සරහට අපේ ඉම්පෝට් එක්ස්පෝට් ඒ තමන්ගේ ගණ ලියවිලි පවා ඒ ක්‍රමයට කරන්න තමයි මේ අපි කරගෙන යන්නේ. මොකද එතකොට ඒ කටයුතු වලට බලත් මිනිස්සු අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද තදබදේ වැඩි, වාහන වැඩි, ඒක නිසා ටයිම් ගොඩාක් වෙලා යනවා. මම හිතන්නේ ඒක තමයි කරන්න තියෙන දේ. ඒකට මේ මහ බැංකුවෙන් ඒ තියෙන පිටුවහල ඉතා වැදගත් වෙනවා. මම හිතන්නේ ඒකත් මේ වර්ෂය එහෙම ඩිජිටල් වර්ෂය හැටියට නම් කරපේ ගැනත් අපි සතුටු වෙනවා. ස්තුතියි රාජපක්ෂ මහත්තයා. මම ඊළඟට යමු වෙන්නේ ලක්ෂ්මන් මහත්මයා වෙත. ඔබතුමා නියෝජනය කරන්නේ පෞද්ගලික බැංකු ශාස්ත්‍රය. අපි සාමාන්‍යයෙන් පෞද්ගලික බැංකුවක් කියුවාම හිතන්නේ කාර්යක්ෂමතාවය වැඩි, නව තාක්ෂණය යොදාගෙන හැම සියලුම කටයුතු කරන, අනිත් ආයතන අභිබවා ඉදිරියට යන තරඟකාරී බැංකු ශාස්ත්‍රයක් විදිහට ගන්නේ පෞද්ගලික අංශයේ බැංකු. නමුත් මේ අවස්ථාවේදී මේ COVID-19 ව්‍යසනය යෙදිලා තියෙන අවස්ථාවේ පසුව ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව මිනිසුන් බඩු බාණ්ඩ මිලදී ගන්න ෆුඩ් සිටි වලට, සුපර් මාකට් වලට නැත්නම් අනිත් ගනුදෙනු සඳහා විවිධාකාර ක්‍රෙඩිට් කාඩ් පත්, ඊට පස්සේ ඩෙබිට් කාඩ් පත්, ඒ දේවල් භාවිතා කරන්න වෙනවා. එතකොට මිනිස්සු තුල චකිතයක්, බියසකක් ඇති වෙනවා. මේවා අතට දෙන්න වෙනවා, ඊට පස්සේ අතින් ගන්න වෙනවා. ඒ වගේ මිනිස්සු හැම වෙලේම කොහොමද මේවා පිරිසිදු කරන්නේ, ඒ වගේ ප්‍රායෝගික ගැටලු වෙනවා. ඒවට සමහර වෙලාවට ජාත්‍යන්තරයෙන් ටච්ලස් කාඩ්ස්, ඒ කියන්නේ කාඩ් එකක් නැතුව, ඒ කියන්නේ කාඩ් එක ළඟට කරාම ලං කරාම මේ ගැටීමක් නොකර ගණදුනු පියවන්න වගේ අවස්ථාවල් වෙන පිටරටවල, ඒ කියන්නේ ජාත්‍යන්තරයෙන් විවිධ ක්‍රම දැනටමත් හොයාගෙන තියෙනවා. ඔබතුමා දැනට අධ්‍යයනයක් කළා තියෙනවද ලෝකේ වෙනත් බැංකු මේ කොවිඩ් වසංගතය හමුවේ කොහොමද පාරිභෝගිකයාව තමන්ගේ බැංකු කරුවාව බැංකුවට ගේන්න ගන්න නැතුව ඔක්කොම දේවල් තමයි, ඒ කියන්නේ සියලු දේවල් ගෙදර ඉඳන් කරලා කිසිම ට්‍රාන්සැක්ෂන් එකක් කාඩ් එකක් නොමැතිව මොබයිල් ෆෝන් එකකින් කරන්න පුළුවන් මට්ටමට ඔබතුමා මොනවා හරි දෙයක් මේ සම්බන්ධයෙන් ලංකා වශයෙන් පෞද්ගලික බැංකුවක් වශයෙන් මේ සඳහා අවධානය යොමු කළා තියෙනවද? ඇත්තටම මේ ද වාණිජ බැංකු කියන්නේ මහා බැංකුව මගින් පාලනය කරන ආයතන. දැන් ඉවෙට් පෙනැඩු මහත්මිය සඳහන් කර ටෙල්කෝ ආයතන. ටෙල්කෝ ආයතන වෙනත් ආයතන මගින් පාලනය කරනවා. නමුත් එක දෙයක් අපි දැනගත යුතුයි, අපේ වාණිජ බැංකු තනිකර මහ බැංකුවේ නියෝග නීති අනුව තමයි කටයුතු කරන්නේ. එතකොට පසුගිය කාලය පුරාම අපි බැලුවොත් එහෙම රාජ්‍ය බැංකු හෝ වේවා වාණිජ බැංකු හෝ වේවා මෙම නව්‍යකරණයට යෑමේ පුළුල් අවශ්‍යතාවයක් තිබ්බා. එම නැතුව නෙවෙයි. නමුත් අපි දැකලා තියෙනවා දියුණු රටවල් වල බැංකු මේ විදියට නව මේ නිෂ්පාදන ඇති කරලා ගනුදෙනු කරුවන්ට පහසු වීම සඳහා ඒ කටයුතු ඇති කරලා තියෙනවා. එතකොට ඒ කටයුතු කරන්න නම් අපිට මහ බැංකුවෙන් අවසරත් අපිට ලැබිය යුතුයි. ඉතින් මම හිතන්නේ මේ නීති වෙනස් කිරීම සඳහා සෑහෙන කාලයක් මහ බැංකුව මේ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරා. මේ වර්ෂයේ තමයි ඩිජිටල් වර්ෂයක් හැටියට මහ බැංකුව මගින් නියම කළේ. ඒතර ඒ මගින් අපිට හැකියාවක් ලැබුණා අපි හදාගෙන හිටපු ඒ ඩිජිටල් මේ සේවා පහසුකම් ගනුදෙනු කරන්න ලබා දෙන්න. ඒතර මම මුලින් සඳහන් කළා වගේ මේ COVID-19 වසංගතයත් ඒක අපේ බැංකු පද්ධතියට යම්කිසි සේවයක් සිද්ධ වුණා. මොකද මේක මගින් මහ බැංකුවටත් සිද්ධ වුණා. අපිව
තල්ලු කරලා හරින්න මේ ඩිජිටල් ක්‍රමයට ගනුදෙනු කිරීම සඳහා ගනුදෙනු කරුවන් යොමු කරන්න. ඒක තමයි පළවෙනි අපිට තියෙන විශාලම අභියෝගය. දෙවෙනි අභියෝගය මගේ ජීවිත කාලේ මම බැංකු වලින් දැකලා තියෙන දෙයක් තමයි අපේ ගනුදෙනු කරවනුත් ඒ ඔවුන්ගේ තියෙන මානසික තත්ත්වය වෙනස් කරන්නේ. දැන් අපි දන්නවා විශේෂයෙන් අපි බලමු කොළඹින් පිට ඉන්න ගනුදෙනුකරුවෙක්ගේ තැන්පතක් ආරම්භ කළොත් ඒ ගනුදෙනුකරුවා බලාපොරොත්තු වෙනවා ඔහුට විශේෂ වූ තැන්පත් සහතිකයක් ගන්න. නමුත් අපි බැලුවොත් දියුණු රටවල් වල මේ තැන්පත් සහතිකයක් කියලා නැහැ. ඒ වගේම අපි බැලුවොත් එහෙම ඉතිරි කිරීමේ ගිණුමක සේවිංස් බුක් එකක් එකටි මේන්ටේන් කරන්නේ නැහැ. නමුත් අපේ ජනතාව අපේ ගනුදෙනුකරුවන් තවමත් හුරුපුරුදු වෙලා තියෙන්නේ ඒ තැන්පත් සහතිකය ඉතිරි කිරීමේ ගිණුම් පොත එහෙම නැත්නම් දැන් අපි දැකලා තියෙනවා ගොඩාක් දුරට අපි බැංකු පද්ධතියෙම තියෙන මේ දැනගැනීමක් තමයි මේක අපි ATM ජාලවල අපි බැලුවොත් එහෙම ATM ජාලේ කරන ගනුදෙනු ප්‍රමාණය සහ විසි කරලා තියෙන කොළ ප්‍රමාණය බැලුවොත් එහෙම ඒ ගනුදෙනු කරන්න එන ගනුදෙනු කරුවන් නෙවෙයි ඒ කොළව දාලා තියෙන්නේ. ඇත්තටම ගොඩාක් දුරට ගනුදෙනු කරුවා ඇවිල්ලා බලන්නේ තමුන්ගේ මුදල තියෙනවද මුදල් ලබා ගැනීම පමණක් නෙවෙයි. ඒ සඳහා ඔවුන්ගේ තැන්පතුව තියෙනවද මුදල තියෙනවද ඒ වගේ නිතර නිතර ඉතින් මම හිතන්නේ මෙම මේ තාක්ෂණයේ විප්ලවය ඇති වෙන්න නම් බැංකුකරණය තුළ නීති පද්ධතිය වෙනස් විය යුතුයි. ඒ වගේම ගනුදෙනුකරුවන්ගේ මානසික මට්ටමත් වෙනස් විය යුතුයි. ඔබ කිව්වා වගේ ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් පත් පිළිබඳව ලොකු ඉලිමක් තිබට අපි දැකලා තියෙනවා ගොඩාක් දුරට මිලියන 22ක් ඉන්න ජනතාවගේ ක්‍රෙඩිට් කාඩ් පත් ලබාගෙන තියෙන එකම පුද්ගලයා ක්‍රෙඩිට් කාඩ් පත් කීපයක්. මුළු රටවැසියන් සියල්ල දෙහාම බැලුවොත් එහෙම ඉතාම සුළු ප්‍රමාණයක්. මොකද විශාල ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා තමුන්ට ලැබෙන ආදායමෙන් අතට ලැබෙන මුදල වියදම් කරලා ඒ තමන්ගේ ගනුදෙනු පියවා ගන්න. ක්‍රෙඩිට් කාඩ් පතින් මුදල් ගැනීමට බලාපොරොත්තුවක් නැහැ. ඒ වගේම දැන් බලන්න අපි දියුණු රටවල් එක්ක සම්බන්ධ කළ බලනකොට කී පළකද අපි ගිහිල්ලා බැලුවොත් අපේ වෙළඳ කටයුතු කරන වෙළඳ ස්ථානවල කොහේ පාසුකම් ඒ පාසුකම් තියෙනවද ගනුදෙනු කරුවෙකුට ගිහිල්ලා ක්‍රෙඩිට් කාඩ් පතකින් ගනුදෙනු කරන්න ඩෙබිට් කාඩ් පතකින් ගනුදෙනු කරන්න උන්ට පාසුකම් තියෙනවද ඒ සඳහා එනම් වෙළඳ ප්‍රජාවත් අනිකුත් ප්‍රජාවන් මේ ගනුදෙනු කරන අය මේ සඳහා සම්බන්ධ වී යුතුයි. ඉතින් ඒ අයගෙත් තියෙනවා ගැටලු. මොකද ඒ අයට ඒ කට්ටි ගොඩාක් දුරට වෙළඳ ව්‍යාපාරිකයන් බලාපොරොත්තු වෙන්නේ මුදලට අපිට මුදලට ගනුදෙනු කිරීම ඒ කට්ටිය කැමැත්තක් දක්වනවා. මෙම ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් පත් වලින් ගනුදෙනු කරනවට වඩා මොකද ඒවයි සෙටල්මන්ට්ස් ටයිම්ස් තියෙනවා 24 ටයිම්ස් අවර්ස් තියෙනවා. ඉතින් ඒ වගේ වට යොමු නොවි ඒ කට්ටිය බලාපොරොත්තු වෙන හැම වෙලෙම අත්පිට මුදලින්. ඉතින් මම හිතන්නේ මේ විප්ලවය කරන්න මේ සියලුම කොටස් සම්බන්ධ විතුයි කියන එකයි මගේ අදහස තියෙන්නේ. ව්‍යාපාරික ප්‍රජාව, මහා ජනතාව, නීතිය, මහා බැංකුව, ඒ වගේ අනිත් සියලුම දේවල්. දැන් අපේ බැංකුව පැත්තෙන් අපි බැලුවොත් එහෙම අපි ලංකාවේ ප්‍රථම වරට මහා බැංකුවේ අනුමැතිය යටතේ පර්ස්ලස් ට්‍රාන්සැක්ෂන් අපි මොබයිල් සේවය හරහා ගනුදෙනු කිරීමේ පාසුකම් ලබා දීලා තියෙනවා. දැන් මහා බැංකුවේ අනුමැතිය යටතේ ජස්පේ ක්‍රමයට යටතේ. ඒතොර තමුන්ට ඇත්තරම ක්‍රෙඩිට් කාඩ් පතක් අවශ්‍ය නැහැ. ඒ තමුන්ගේ මොබයිල් ෆෝන් එක හරහා ගනුදෙනු කිරීමේ හැකියාව දැන් අපි ඇති කරලා දෙනවා. අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මොකද රත්නපුර ගනුදෙනු කරුවන් මේ අපිත් එක්ක සම්බන්ධ වෙච්ච නිසා මේ සාකච්ඡාවේදී අපි රත්නපුර ප්‍රදේශයේ කුඩා තේවතු හිමියන්ගේ දලු ලබා ගැනීමේ සිට ඒ නිෂ්පාදනය වෙනකන් කර්මාන්තය වෙනකන් සියලුම ගනුදෙනු ඔටෝමේට් ක්‍රමයට අපි කරලා තියෙනවා. දැන් ඒ මගින් කුඩා තේවතු හිමියන්ට මෙතෙක් කල් තිබ්බ ප්‍රශ්නයක් තමයි තමුන් ලබා දෙන තේදලු හරි ප්‍රමාණයට යනවද හරි මුදලක් ලැබෙනවද. ඒ නිසා ඒ විදිහට අපි අපේ බැංකුවේ තාක්ෂණාංශයේ මගින් ඉදිරිපත් කළා දැනට ගනුදෙනු කරුවන් 10000කට ආසන්න සංඛ්‍යාවක් කුඩා තේවතු හිමියන්ට අපි ලබා දීලා තිනවා. ඔවුන්ගේ තේ මල්ල තේ ලබා ගන්න කෙනාට ලබා දුන්න විගසම එය ඉලෙක්ට්‍රොනික ක්‍රමයට මැනලා බලලා ඒට අදාළ මුදල ඔහුගේ ටෙලිෆෝන් අංකයට ලැබෙනවා. එතකොට ඒ පුද්ගලයාට ළඟම තියෙන ATM ජාලයට ගිහලා මුදල් ලබා ගැනීම හැකියාව ලබා දීලා තිනවා. ඉතින් මේ වාගේ තාක්ෂණයේ ගොඩක් වෙනස්කම් වෙලා තිනවා. බැංකු ඉතිහාසය ගැන දන්න අය දන්නවා චෙක්පත් නිෂ්කාශනය. ඒ දවස්වල චෙක්පත් නිෂ්කාශනය කරන්න දවස් 4ක් විතර ගත වුණා. යාපනයේ ඉන්න කෙනෙකුගේ තැන්පත් කරපු චෙක් එක නිෂ්කාශනය වෙන දවස් 4ක් ගියා. අද පැය 24කටත් කලින් චෙක්පත් නිෂ්කාශනය වෙනවා. ඒ කියන්නේ මහා බැංකුව මගින් ලංකා ක්ලියර් මගින් සම්බන්ධ කරලා තියෙන නිසා. ඒ වගේ ඉතින් ගොඩක් විප්ලවයන් වෙලා තියෙනවා. තව දුරට ඉදිරියට යා හැකි. නමුත් මේ සියලු කොට සම්බන්ධ වුණොත් විතරයි අපිට මේ හැකියාව කරන්න තියෙන්නේ. ස්තුතියි ලක්ෂ්මන් මහතා. මම හිතන්නේ අපි වැඩසටහනේ අවසාන භාගයේ තෙලඹිලා තියෙන්නේ. උන් කෝල් මේ වැඩසටහන බලාගෙන ඉන්න සියලුම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට
අනිකුත් ප්‍රේක්ෂකයන්ටත් විශාල ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා ඇති මේ වෙලාවේ මෙච්චර වැදගත් කරුණු සාකච්ඡා කරාට මේ ආයතනයෙන් පිළිතුරු සපයන්න ඉදිරිපත් කරේ ප්‍රශ්න තුනකට විතරයි කියලා. ඒ කියන්නේ ප්‍රශ්න තුනක් තමයි ඉදිරිපත් කරේ ලංකාවම නියෝජනය කළා කියලා. ඒ පිළිබඳව දුක්වන්න ඕනේ නැහැ. මොකද ශ්‍රී ලංකා ලංකා වාණිජ මණ්ඩලය සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසාය කේන්ද්‍රයත් සුප්‍රීම් ටීවී ආයතනයත් එකතු වෙලා අප දැනටමත් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ඇති වෙලා තියෙන සියලුම ප්‍රශ්න විසඳීමට වෙනමම ඒකකයක් අපි පිහිටවලා තියෙනවා. මේ විශේෂයෙන්ම COVID-19 අර්බුදය හේතුවෙන් පැන නැගුණු ප්‍රශ්නවලට වගේම එය මූලික කරගෙන පිහිටෙව්වත් මේ දීර්ඝකාලීනව පවත්වාගෙන යන්න පිහිටවන ලැබුණු ඒකකයක්. එහි නම තමයි ඔන් කෝල්. මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් ඔබ සියලුම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලංකා වාණිජ මණ්ඩලයේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසාය කේන්ද්‍රයට ඇමතුමක් මගින් හෝ විද්‍යුත් මාර්ගයෙන් හෝ දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වීමෙන් විද්‍යුත් ලිපිනය center4smes@chamber.lk මම හිතන්නේ අපේ මම මේ කතා කරන ගමන්ම යටින් ඔබට මේ පිළිබඳව තොරතුරු දිස් වෙනවා විද්‍යුත් ලිපිනය මම නැවතත් ප්‍රකාශ කරනවා center4smes@chamber.lk WhatsApp Viber මාර්ගයෙන් උත් ඔබට තියෙන ගැටලුවක් යොමු කරන්න පුළුවන් ඒ සඳහා මම දුරකථන අංකයක් ලබා දෙනවා 0.75 72 87 151 එම අංකයෙන් ලංකා වාණිජ මණ්ඩලයේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසාය කේන්ද්‍රයේ කුමරගුරු මහතාව අමතා ඔබට ඔබගේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන් ප්‍රශ්න ලැබෙන අනුපිළිවෙලත් ප්‍රශ්නයට අදාළ වන අංශත් අනුව අපේ ඒ ප්‍රශ්නවලට ඉතා කඩිනමින් විසඳුම් ලබා දීමට සැදී පැහැදී සිටිනවා අවසාන වශයෙන් කියන්න තිබෙන්නේ ගෝලීය ව්‍යසනයන් හමුවේ නොසලී නැගී සිටින දේශීය ව්‍යවසායකයන්ගේ ස්වාභිමානී වේදිකාවට පැමිණි මේ විද්වත් මඩුල්ලට මාගේ හදපිරි ස්තුතිය පුද කරනවා මේ අවස්ථාවේ මේ වැඩසටහන සම්බන්ධ වෙලා සිටි සීලුම් ප්‍රේක්ෂකයන්ටත් ස්තුතිවන්ත වෙනවා රටේ ආර්ථික පෝෂණ ක්‍රියාවලියට ව්‍යවසායකයා කියලා කියන්නේ ප්‍රධානතම බලපෑම් සහගත සංගටකයක්. COVID-19 නව කොරෝනා වෛරසය තුල ව්‍යවසායක ඔබ වැටුනොත් එය දැනෙන්නේ ඔබට පමණක් නොවේ සමස්ත රටේ ආර්ථිකයටමයි. වැටීම් කියලා කියන්නේ ජීවිතය තුල කිසිම දාකදී පරාජයක් නොවේ. වැටීම් කියලා කියන්නේ ජයග්‍රහණයේ අභියස කියන එකයි. ඔබ ජයග්‍රහණයේ අභියසට ඇවිත් පරාජිතයෙකු බවට පත්වෙනවාද නැත්නම් අපරාජිත ව්‍යවසායකයෙකු බවට පත්වෙනවාද තීරණය ඔබ සතුයි අපි ඊළඟ දවසේදීත් සූදානම් දැයේ ව්‍යවසායකයන්ට අයෝමය ශක්තියක් වෙමින් ඔබේ සමාජාභිෂේකය ඔබ වෙත ගෙන එන්න සුබ රාත්‍රියක් ඔබට
Dream TV.